උන්හසගේ ධර්මේශ්‍ර වනය කරන්න උන්හන්ස ගවුණු පූරස්සරයෙන් එවිසි නද මධදේ මේ ධර්ම මන්්ඩපේච වැඩම කරන අවස්ථාව යෝධගනාව කියන්නේ ලංකා ධරණී තලයේ අභිමානවත් ප්‍රථාවත් ප්‍රපතාාවවත් වන්දනීය පුුණ්්‍යභූමයක් ඒස්ථානයට උන්වහන්සේ බෙහෙරී නදමත්දේ සාධනාධයක් පවත්වන්න ලංකාවාස සියලු දෙනාම උන්වහන්සේගේ වැඩම කරවීම දුර්ලබ අවස්ථාවකට අපි මේ අවස්ථාවේදී යොමුවෙන්නේ තමයි උන්වහන්සේගේ ධර්මස්ශ්‍රවනයන් අපිට මේ ආකාරයෙන් සජීවලෙස කාලෙකින් තමයි හොමායා අහන්න ලැබෙන්නේ එනිසා මම ප්‍රකාශ කළේ මේ දුර්ල අවස්ථාව කියල එය ඒ නිසාමයි අපිය ර්ම දේශනාව සඳහා යොමුුවන්නට ජපනයේ චිබා ප්‍රන්තයේ ආර්යණිකේතන සහ හෝමගම හපරකඩ ආරයනිකේත ඇතලු සේනාස්සනයන්හි නිර්මාත්‍රර ආච්චාරය පූච්‍ය මාවරලේ බද්ධ්‍ය ස්වාමිපාදයන් වහන්සේටයි මේ විදියට ආරාධනාකරීතන වුන් වහන්සේ ඔබ වෙනුවෙන් පැමිණ. ධර්ම දේශනා කිරීමට දැන් සූ තනම් වන්න්නේ. ස්සනම අපි දැත් වට්‍යය පිළිගන්වා උන්ුහන්සිට ධර්මස්්‍ර ධර්ම දේශනව සඳහා ආරාධනකන බුදතල ප්‍රදේශලය කම්තුමාට ආරයම් ස් තිිලිග්‍රත් හතාට ගෞරුව ආරාධන කරනවා මේ අවස්ථාවදේ හැත් වට්ියය පිළිගන්වා උනුහසි ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන ලෙසට.සාධෝ සාධෝසාධෝ. ඔසරයි සැදැවතුේ. අපි සද්ධර්මශශ වනයට අවධානය යොමු කරමු. සමන්තාචක්කවාලේ සුවත්්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්සසුනන්තුසග්හ මක්ක දන් දම්ම සවෙන කාලු අයංබදන්තා දම්මත් සවෙන කාලු අයංබදන්ත ධම්ම සවෙන කාලු අයන් බදන්ත නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. තිහාසික යුදගනාව. රාජමහා ්‍යහාරාධිපති අස්කිරි මහා විහාර පාර්ශවය කර්මවා ගාචාර්ය ඌව වෙල්ලස් දෙදිස්සාව ප්‍රධාන සංගනායක බෞද් කටයුතු සමායෝජක, පුරාවිද්‍යා පර්ේෂණෂුරී ශාස්ත්‍රපති රාජකය පණ්ඩිත අපේ හිතවත් ගල්ටැම්වත්තේ නන්ද රතන නායක ස්වාමන්ද්‍රාණන් වහන්සගෙනුත් එ වගේම මේ අවස්ථාවට වැඩම කර සිටිනවා දහය ඉඳලා උදැස්සන ධර්ම සාකච්ඡාව සඳහා අපේ කලයානමිත්‍රසායින් වහන්සේ කෙනෙක් ඒ මාත් එක්කම මහනවනකට මාත් එක්කම එකම පිරිවෙන ගෙනගත්තේ උරුගමේ අස්සජි ශාස්්‍රපතිය උුරුගමුවේ අසජි පණඩි හමුදුරු උන්වහන්සේත්ව හරස්ථානය වැඩඉන්න. උහන්සේ ඇතුළු පූජනීය මහන්සංගරත්නයෙන් අවසරයි. ක්ෂානක මහත්මා මායානෝනා මහත්මිනිය ඇතුළු පිතුනි සි මාදේ වගේම පේවස් සමාධන්වි සිටින. අස්්ටාංග උපෝෂතය සමාධන් වි සිටින සැද හැති මෞද්ද මව්පියණි පිවතුනි. අපි ඉතාම සතුට වෙනවා මාස හතකට විතර පස්සේ පොහොය වැඩ සටහනකට මඟත නීටත් වැඩි කාලයක් ගතු වුණ පොහොය වැඩ සටහනකට සභාගවනේ සිරස රූපවාහිනය සමඟ ඔය ඇත්තුෝ සිරස සමඟ සිරස දම්සර ආරම්භක අවධේ. අවුරුදු හතක් විතර මම අකාන්ඩව ධර්ම සාකච්ඡාවට උදැස්සන සම්බන්ධ වනා තවමත් බොහෝ අය දැන් තිිකක් අවුරුදු තිහේ විතරඉන්න අය කියන පොඩිකාලේ සිරස බනැඇහුවේ ඔබහන්සකෙන් කියලා වනහන්න පුරුදුනා කියලා කියන දරුවෝ මට ලංකාවිදිත් ලෝකෙදී බොහෝ ඇංගලදි හමුවෙනවා ඉතිං සිරසට අපේ කෘතඥතාවය හිමි වෙන අය වගේ විශාල ධර්ම සංවේදනයක් මට විතරක් නෙමෙයි ලංකාවේ විවිධ දේශකයින් වහන්සේලා වෙනුවෙන් තමන්ගේ වටිනා ගුවන් කාලය වෙන්කරලා මේ විදියට ස්ධර්මය සංවේදනය කරන්ට ඒ ඇත්තෝ මේ වගේ දුර බැහර ගෙවාගෙන මේ වගේ පුුණ්‍ය භූමිස්වයාගෙන පැමිණිලා ශාසනයට දක්වන දායකත්වය ගැන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන මෙහෙවර ගැන අපි පුනානු මොදදනා කරන සෙත් පතනා. පිවතුනි පෑය දෙක් ම ඔයත්තුොත් එ එක කරැඳීවා මුලින් පැයක් විතර ධර්මකරුණු කියල දෙවා ඊට පස්සේ මේ තරුණ දෙපලත් එක එකතු වෙලා ඔයත් අන්ගේ දවාදරුවන්ටත් අලුත් පරම්පරාවට වගේ අපේ වැඩිහිටි පරම්පරාවටත් බොහෝම ප්‍රයෝජනවත් වෙන ධර්ම මාතෘකා කීපයක් අපේ සාකච්ඡා කරන්න්න පැයක්විතර බලාපොරොත්වෙන. මුලින් අපේ මේ සූත්‍රයක් ඇසුරු කරගෙන දහම් කරුණු කීපයක් ඉගෙන ගනිමු. නිවාප කියල සූත්‍රයක් තියෙන මකත් සූත්‍රය නම නිවාප සූත්‍රය. මජ්ජිම නිකාය තමයි තියෙන්නේ. ඔබ දන්නවා සූත්‍රපිටකය බෙදෙනවා නිකායවස්සයෙන් පහකටනේ නිකායවසයෙන් පහකට බෙදෙන සූත්‍රපිටකය නිකායකිවවාම පි ඔලුවට සයන් නිකාය අමරපුර නිකාය රාමණ්ඥ නිකාය හැබැයි මේ සූත්‍රපිටකි බෙදල යෙන හෙම නෙමි. සූත්‍රපිටකි බෙදදිල තිෙනවා දීර්ග සූත්‍ර තියෙනවනම් දීග නිකායටනේ. කෙටිමත් නැති දීගනිකායේ තරම් දීර්ගත් නැති සූත්‍රතියවනම් ඒ සූත්‍රන්තර්ගත වෙන්නේ මජමනිකායට. සාපේක්ෂව කෙටි සූත්‍ර ධර්ම අපිට හමුවවා සංයුත්්‍ර නිකායිද. අගුත්තර නිකාය විසේ සයි ඒකක දුක තික චතුක විදියට මේ ඉලක් අංක්‍රමයට ධර්මකරුණු පෙළගස්වල තියෙන. එකේ එක ධර්මකරුණක් තිබුණ තංගුත්ත්‍ර නිකා, ඒකක නිපාතය සූත්‍රබල තමයි තියෙන්. ධර්මකරුණු දෙකක් තිබුණොත් ශානක මහත්මය දුක නිපාතය. ධර්මකරුණු තුනක් තියෙන සූත්‍ර තියෙන තික නිපාතේ. එම නිකාය එකනේ නිපාත වස්සයෙන් බෙදල තමයි අංගුත්තර නිකාය. කුද්දක නිකායක යන ග්‍රන්ථ පහළොුවක් අන්තර්ගත ධර්ම කොට්ටාස තමයි ගන්ථ පහලෝකොය දම්ම පදයන උදාන ඉතිබුත්තක ඔය විදිහයට කියපු ධර්ම ග්‍රන්ථ පහළොවක් අන්තර්ගතයි අපිටහම වන කුද්දක නිකාය. තැන් අදසූත්‍රය තෝර ගන්නේ නිවාපසූත්‍රය මජ්ජිම නිකායි. කො ගොඩා දිග සූත්‍රයකුත් නෙවෙයි. හැබැ සංයුත්ත නිකාය තරන් කෙටිසූත්‍රයෙකුත් නෙමේ. ප්‍රමානවත් විස්තරතියනෙන ඇතටම සංයුත්ත නිකාය තමයි. බුදුදහමේ මේ ධාර්ශනික හරයමතු කරන්නේ. විවිධ ගැඹුරු දර්ශනික කාරණ සාකච්ඡා කරලා තියෙනේ ටිකක් විස්තරාත්මකව මජ්ජිමනිකායිද. මුල් බුදු සමයට අයිති සූත්‍ර, බොහොමයක් අන්තර්ගත වෙනවා මජ්ජිම නිකායඉතින් නිවාප සූත්‍රයේ ආරම්භ කරණහ ලස්සන උපමාවක් අරගෙන භාග්‍යවතුන් වහන්ේ භික්ෂූන් වහන්සලට කියනවා මහනෙෙන මේ වැද්දෝ තනකොලවවන්න පටන් ගන්නවා තන භූමි හදනවා ලස්සන තන දිිමකනේ මේ ඔයත්වාඩිවෙලාලයින්නේ නේද හරීම ලස්සන තැනක් වැද්දෝ ඕනකම්මින්ම දක් තනභූමි වගහ කරනවා. වනන්තරේ ඇසුරු කරගෙන. බුදුරජාණන්සේ දේශනා කරනවා මහනෙනි වැද්දෝඉතින් තනභූමි හදන්නේ. අනේ මේවා කාලා මුවන්ගේ ඇඟ ලස්සනවේවා, මුවන්ට දීර්ගා උසලැබේවා, කය ශක්තිමත්වේවා කියලවගේ උදාර සිත්විලිබලින් නෙමෙයින්. වැද්දෝ. න කොළවන්නේ යාලටත් අරමුණක් තියෙන මොගත් දරමුණ ඒ තන කොල කණ්ඩ එන මෝටික කොටු කරන එක ඇම්ම දෙනවා කියන්නේ එකට තමයි නේතයි. කැරට්ටල පෙන්න නවනේ එක එක කතාතියන අප සංස්කෘතිය නති ගැන වැද්දෝ නිකං තන කොළබවන්නේ. වැද්ධ තන කොළ වවන්නේ දඩයමට අනුග්‍රහයක් කරගන්න මතක තියාගන්නඉතින් අපිටත් දේවල්ං හිතන්න බැරි අයගෙන් ලැබෙනවා නං නේද. හිතන්ඩඕන මොකද මේ තන කොල බවන්නේ කියලා.. මේ තනබිමේ මම හරකෙක් ලෙස බඳින්දද හදන්නේ කියලා බලන්ඩෝඕන. හොඳට බලන්ඩෝන මොකද මේ මෙයා ඕන කමින්ම මංවෙනුවෙන් මෙච්චර උද්‍යයෝගිමත්. නේද. බලන්ඩෝඕන. මොකද. සාමාන්‍යය මනුෂ්‍යයින්ගේ ස්වභාවය තමයි වැද්දගෙනුත් ප්‍රකට වෙන්නේෙනේ එයාගේ අවශ්‍යතාවයට ය පොඩි ආයෝජනයක් කරනවා. මහන්සි වෙලා ඉතින් තන කොළ බවල කොම කරනවා. තැමි ලස්සන්ටබවල තියෙන තනකොල දැකලා මෝටිකක් කල්පනා කරනවා ආර්ීෂෝක් තන කොල ටිකනේ. කිසි කරදරයක් නෑ අරේමෙ. කට අකුල් වල ගාලවල් වල රිින්ගණ්ඩ දෙ න්න හොඳට වැවිල තියෙනවා කියලා මෝ මේ තනබිම ටඇවිල්ලා ොදට කන කනවා කනවා උදේටත් කනවා දවල්ටත් කනවා පොඩි බඩි ගින්නට කියලා මැදදිත් කනවා ඉති තන කොල කාලා හොන්දට බඩකට පුරෝගෙන සම්තෝසිෙන් වැටිල නිදාගන්නෝ මත්තු නෝ කාල කාලා අපි ඕන ොට වැඩා කෑවොත් මත්්‍රීමක් කෙන ද නැද. මත්්‍රවීමක් කෙනවා ඒකට කියන්නේ අපි අපි නංකන්නන්නේ බත්නේ තන කොල නෙමේනේ. නේ. අපි බත් කෑවම ඒ මත්ගතයට කෙනවා බත්ත සම්මදෝ කියලනෙ. බත් මත ඔය දවල්ට එන්නේ නිදිමතද බුදුිමතද. දොලහින් පස්සේ. බුධිමතන. බුදිමත හැදෙන්නේ බුදුිනව කියනෙ කනවටන. කෑවට පස්සෙ දයෙන මතයට කියවා. බත්ත සම්මදෝ නැත්තම් බුද්ධිමත ඉති අ මුවටිකත් හොඳට තන කොල කාලා ලස්සනට නිල්පාටට තියෙන නිසා සීමාවක් නැතුව කාලා මත්වෙලා වැටිල ඉන්නවා වැද්දෝ ටිකැවිල්ල කිසිී කරදරයක් නැතුව රංචුවම එලා ගන්නවානේ. රංචුවම මරාගන්නවා. එතකොට මුවන්ට මොකදුණේ මුවන්ගේ මරණය උදාවෙන්න මොකක් ඉදත්. කාලා නේද එතනම ලැගගෙන මත්වෙලා උමතුවෙලා සිහි කල්පනාවක් මැතුව ඉන්ටයෑමේ භයානක ප්‍රතිඵලය මුවන්ට ගෙනල්ල දෙනවා මොකද. මරණය. භාග්‍යවතු වන්සේ දේශනා කරනවා. මනුෂ්‍යත් එෙම තමයි සමන බ්‍රාහ්මණයොත් එහෙම තමයි සමන බ්‍රාහ්මණයොත් සාමාන්‍ය මිනිස්සුත් පංචකාමය එක්ක කටයුතු කරද්දී රූප, ශබ්ද රහා ස්පාර්ශ පහසන සුවඳ මේවා එක්ක වැඩ කරද්දී අර තන කොළ පිට්ටනියට ආපු කවරුවගෙද මෝ වගේ තමයින මෝ වගේ තමයි මෝන්ටත්තුනේ තන කොල දැකල ඒවකාල මොනවද නැතේ ලගේ සිහිය නැති වෙලා ගියා අපිටත් සමහර රූපහින්ද සිිය විකල් වෙනද නැත විකල් වෙනන සහ විකල් වෙනවා උන්හිටි තැන් අමතක වෙනවා තමන් කවුද කියලා මතක නැති වෙලා යනවා තමන්ගේ ජීවිතය තිබුණු වෙනත් අරමුණු එ ඔක්කෝම අමතක වෙලා ගිල්ලා ආපස්සට කිල්ලා ඇස්ටක ඉස්සරහා මැවි මැවී පේඩ ගන්නවා පසවෙච්ච රූපයම නේද. ඒට පසේ කණ්ඩ කියියත් ඔබ මැවී පේනවා නිදාගණ්ඩ කියත් මැවී පේනවා ඊට පසෙ කවිත්ලියන්න පටන් ගන්නවා නේත. සින්දු කියන්න පටන් ගන්න මකද රූපයේ මුසපොත් වනාම රූපයට අපි කැමති වනාම රූපයට අපි වසඟ වනාම ඒත් තන්හාාවෙන් අපි මත්වෙනවාද නැද මත්වෙනවා ඉතින් ගොඩක් අයට මතකතියා ගන්න ඒ මත් බව ඇතුළේ තමන්ගේ අරමුණු මිය යනවා පෙන්නෙවත් ෑ පෙන්නෙවත් නෑ තමන්ගේ අරමුණු මැරල නවාන පැවිද්ද රපයකට වසංග වනොත් පැවිද්දගේ ශාසනි කරමුණ එ අත සිහියට එයිද එන්නෙ නෑ එය පැවිදිවුණේ ඇයි කෙල මතක නැතිෙනවා එයාට භාවනාවහි උදයෝගය නැතිවෙනවා ධර්ම පූර්ුණුවයි උදයෝගය නැති වෙනවා සමහර ශහින් වහන්සේ ලගේ කතා තියෙනවා එහෙම රූපවලට වසංඟ වෙලා ඒ රූපය ගැනම හිතලා හිතලා හිත හිතලා කෙට්ටු වෙලා ඇදිල ගිහිල්ලා කණ්ඩත් බැරිවෙලා මරණ මංචකට වැටන මට්ටමටාවම් බුදුහාන්දුරුගාවට වත්තන් කරන් අරංජනායිඉන්නෝ. බුදුරජාණ වන්සිේ ජීවමාන කාලේ එහෙම කතා තියෙන ඔ බන පොතේ. තිම් බුදුහාන්දුරුව පොඩ්ඩක් දොස් කියලා එහෙම වසඟවීමේ අවුල පැහැදිලි කල්ලා දෙන. යන රක පැදිලි කලදනවා ආදන මේ පැහදිලි කලදන බදන්දරතින් බහොම අල්පවසයෙන් දොස් නගනවා එහෙම මානසිකව එහෙම වෙන එකේ වැරද්ද කියල දෙනවා. බුදුරජාණන් වන් සිති බනින්න එක නෙවෙනි බුදුරජාණන් වන්සේගේ මඟ පෙන්වීම තියෙ තෝර්ල දෙනවාන. තෝරලති දොස් කියනවාමකද දොස්්ටිකක් කියන් ඩවන ඉතින් සිවුරක් දාගෙන් ඔහොම වෙන එක හරිද කියලා. නේත මේ අරමුණ මොකක්්ටද මහන වනේ කියලා මතක් කරලා දීලා? භාගවතු වහන්ස කරුණු කියල දෙනා. එම පැවිද්ධන්ට වෙලා තියෙනවා පංචකාමයෙන් රූපතන්හාාවට වසඟ වෙලා තමන්ගේ මුලු ශාසනි කරමුණම විනාස කරගත්තු අය ඉන්න පුළුවන්. ඉන්න පුළන් ශබ්ධයෙහි රසයෙහි පහස්සෙහි සුව දෙෙහි ඔය කියන කාමයන් පහෙන් ඕනම එකක අපි මුසපත් වනාත් අපි කාගේ වස්සගේයට යනවද මාරයාගේ වස්සගේයට යනවා. මාරයාගේ වසගේට යනවක් නෙක අදහස මේ ආත්ම ඔහේ ඇලිලා ගැලිලා ඉඳලා මැරිලගිහිල්ලා ආයත් සැරයක් උපදනවා. ආයත් සැරයක් එපදුනක් කියන්නේ ආයෙත් සැරයක් මාරයාටම අහුවෙනවද නැත. අහුවෙනව මයි අහුවෙනව මයි ආයත්. ඒකන භාගතුන් වන්සේ බුදුුණු දවස්සේ උදන් යෙනුව නේ. ආය මම නුඹට අහුවෙන්න්නේ නැත කියල නේද පුන ගේහන් නකාහසි සබභාතයේ පාසුකා භග්ගා ගහකූටන් විසංකිතන් විසංකාර ගතන් චිත්තන් තන්නනංකය මජ්ජගා නේද තතාගතන් වන්සේ අනේක ජාති සංසාරංකන ගාථවිදි වදා ලේඛනේ. එහැයි ආය මම අහුවෙන්න්නේ නෑ මොකද ඒ අහුවෙන හේතුව මම ඉංකර රූපෙට මුසපත්වෙෙනෙ රූප තන්නා අහින්ද. ශද්දට මුසපත්වෙන්නේ සබ්ද තන්නාහිදනේ. රසට මුසපත්වනෙ රසතුෘෂ්නා හින්ද. ගම්දයට මුසපත්වෙෙන්නේ ගධ තෘෂ්ණාවනේ පහසට මුසපත්වෙන්නේ ඒ ස්පර්ශය ගැන තන්නාව හින්දා. භාගවතුන් වහන්සේ එයි මිදුනම රහත වහන්සලා ඒයි මිදුනම උදම්මනවා ආය නම්මවමාරයට හු වෙන්නේ නෑ. අප ගැ කල්පනාගරුත් මොකොද කියන්නුවෙන්. තාමත් අපි මාරයාගේ ගෝලයෝද නැත්. තාමත් හොඳටම ගෝලෙව. ආයිතිං තවම ගැලවිලා කියල නන් සහතික දෙෙන්ඩ බෑ. තාම ගැලවිලා කියල සාතික දෙන්න බෑ. තමන්ටම තමන් රැවටිලා තමන් ගැලවිලා කිය නිකන් සහතික තමම් ලියාගන්න අන්ඩත් එපා? එහෙම නිකං හරි හිතෙනවනන් ටිකක් ධර්මය දන්න ධර්මය පුහුණුව වෙන ගුරුවරු හමුවෙලා සාකච්ඡාවක නියලිලා බලන්ඩ මට ඇත්තට මවබෝධෙට පත්වෙලා මම මාරයාගෙන් ගැලවිලාද නැත්තං ම මටම රැවටිලාද කියන. මම මටම රැවටිලාද. වංචක ධර්මයකටවත් අහුවෙලාද මේ හිතා අපිට හරියට වංචාකරනවානේ. න? අපිට නැතිඒවා අපිට තියෙනවා කියලා හිතන්න අපේ හිත පුරදු කරනවාද නැත පුරුදු කරනවා. ඒ හිතා පුද්දුම එකක් පුදුම ධර්මයක් හිත කියලා කියන පිමතන. හිතා අපිට පුරදු කරන අපි ගාව නැතිඒ අපි ගව තියෙනවාකි හිතා. දවසද්ද ඉන්න අම්මා කෙනෙක් වගේ අම්මල ඉන්න මේවා ඇසක අම කෙනෙක් ඇවිල මගේ ගාව එතුමියක මේ තැන් තියෙන හිතේ දියුණුව ගැන ප්‍රකාශසනයක් කරා මගේ ගාව. උදනවාකයක් ඇය කිව්වා අපේ හාන්තරණේ දැන් ඉතින් මටනං ඔය ඉඩකඩන් ගැනයේම කිස්සි තන්හාාවක් නෑ ඕන වෙලාවක දාළ මැරලයන්ඩ පුළුවන් කියලා මඟහා ඇත්තද බෝම හොඳයින බෝම හොඳතයක් උපස්සකම්ම ලොකු ජය ්‍රහණයක් දැන් ලබල තියන බොහොම සන්තෝසයි මඟ මට ආරංචියත් තියෙනව අලුතින් හයිවේ එකක් දානවා කියලා 1. 1> ං එහෙනම් ආණ්ඩුවේ මන් දන්න කිය නැත්තන්ට නිලධාරීන්ට මතක් කරන්නම් උපස්සකම්මගේ ඉඩම හරහා එහෙනම් ඒ පාරය අවන්ඩ කියලා. ඒ මක්කට යබේ හාදුුරණිකිව්වා මාතර උපාසකම්මයි. එතකොට තම උන්දැට තේරුණේ මටතාම ඉඩම සම්බන්ධ ප්‍රශ්නය විසඳිලා. නෑ යනි ඉඩම වැට ගහලා තාප ගහලා බල්ලෙකුට පූසෙකුටවත් එෙන්ඩ බැරුව දීර්ඝ කාලයක් තියෙන කොට හිතෙනවා. දැන්නම් මට ඉඩන් ගැන තන්හාවක් නැතය කියලනේ. එම හිතෙනවා. හැබැයි කවුරුහරි අගලක්හරි අල්ලන් දෙන්න ඕන වැඩේ බලාගන්න. පොඩිහරි වැටමයිමක එහෙමවීමක් ගහක කොනක හරි වෙන්වෙන්න ඕන නේත කවරුහරි ඇවිල්ල පොඩි බාධකයක් කරන්න ඕන එකහමං ඔබට කියන්නේ. ඔය සමහර අරමුණුව එක්ක අපි දීර්ඝ කාලයක්. ලොකු ගුෙනනු නැතුව ඒට අභියෝගයක් නැතුව ඉන්නකොට අපේ හිත අපිටම ප්‍රැවටනවද නැත රැවටෙනවා දැන්නම් මම මිදිලා දැන්නම් මම නික්මිලා කියලා තමන්තම තමන්ග්‍රැවටනෝ. එනිසා එහෙම හිතෙනකොටම ඔය සිහිනුවන තියෙන ගුරුවරෙක් හමුවෙන්ට නේද හමුහෙලා සාකච්ඡාවක් කරන්න මිදිලද නැත්තම් මිදිලා කියලා හිතන් ඉන්නවද. එතර වෙලාද නැතන් එතර වෙලා කියලා මානසික ව්‍යාධියකට ගොදුර වෙලාද නේත. දැන් අලුතින් ඔයි ෆෙස්බුක් වල ලියන කොල්ලොලියන්නේ ටරෙක්ත කියලන. මම දන්න එක තේරුම මංහිතන්නන්නේ ඔොළුව ලියන වැත්තෝ ඒ එකක් මනසවුල් වෙලා කියලා වෙෙන දින ශානක මත්ත නෑද විකාර වෙලාද වගෙනක ඔුව ඔලුව අවුල්ල වෙලාද වගේ එකක් තමයි මහිතන්නව අහනවැත්තේ එහෙම ඒවා වෙන්න පුළුවන්. එහින්දා කලබලවෙඩ එපා තමන් ලබපු විමුක්තිය කලබලේ ප්‍රකාශ කරන්න. තමන් විමුක්තිය ලබලතියේද කියල බලන්ට අටලෝ දහමම අපේගාවට එන්ඩම ඕනි. ඔන්න ලාභ එකපිට එකපිට එද්දී අපේ මනසේ තන්හාවෙන් කලබලයක් නැත්තං හිත ටික හැදදිලා කියලා ටිකක් හිතාගන්න පුුවන්. අලාභ වෙනකොට එකත් පරීක්ෂණයක් නේ. ඕන බලා ගත හැකි. ඉරඟට ගමේ ටිකක් කයි කතන්දරත් හැදෙන්ඩ ඕන. දන්නව දහවලා කියලා නේත පැලවත්ත යුද ගනාව බුද්ල පැත්තෙ කතාව පැතිරෙන්න්න් ඕන. එතකොට ඔබ ලබල නැත්තම් පැළවත්තෙන් පැනලා. කොළඹ දුවන්ට හිතන් නැත්තම් මටනම් මෙහිඉඩ බෑ මුම්මට පදහදනවාක කිය පැනල හන් හිතෙන්නේ නැත්තම් ඒවට හිත ඔොරොත්තු දෙනවා නං. එතකොට ඔබගේ පරීක්ෂණයට ඔබ ගොදුරුවවා ඔබ හිතේ මට්ටම ඔබට හොයා ගන්න පුුවන්. මේවිදියට අපිට අටලෝ දහමටම මුහුණදීමෙන් තමයි අපිටම බලාගත හැක්කේ අපේ මානසික තත්ත්වේ. ලාබ එනකං යසස තියනකං කීර්තියනෙද ප ප්‍රසංසා ලැබෙනකන් සැපෙන් ඉන්නකං ඇත්තටම අපේ තත්ත්වේ හොයාගන්න අමාර අලාබ ැවිල්ලම බලන්් ඕනේ. පදත් හැදෙන්ඩ ඕන අප කීතිය පැතිරිලා එක් කෙනෙක්ත් අපේ වටේ නැති මට්ටමටත් ටිකක් හැදෙන්න්ඩ ඕන බලන්න අපේ ඇත්ත තත්වේ. එහින්දා හිත ගැන නං කළබලවෙන්ට එපා රූපතන්නාව, ශබ්ද තන්නාව රසතන්නාව ගන්ධ තන්නාව ස්පර්ෂතන්හාාව මේ පංචකාමය පිළිබඳව තෘෂ්ණාව හරියට අර මුවන්ගේ තන කොල පිළිබඳව වගේ එතකොට කාටවක්කත් තෘෂ්ණාවෙන් මුසපත් වෙලා තෘෂ්ණාව සම්පූර්ණ කරන්නට එකන ඒ ඒ හිතේ ආසා ඇත්ති පදන් සමහන් කරන්ට ඒවා පිනවන්ට දඟලල දඟලල විමුක්තියක් නංල බන්න හම් වෙන්නේ නැත. එතකොට ඒෙන් කියන්නේ තවත්විදියකට කිවොත් කාම සුකල්ලිකානු යෝගයෙන් නිවන්දකින්ට ලැබෙන්නේ නැත. ඔය වගේ තනබිම් තුනක් හදල දීලතිවුණ සි්ධාර්ථ කුමාරයටත් මාලිගා තුනක් කියලනෙ. මොනවද රම්මය සුරම්ය සුබ ඒව ඇතුළෙ හිටියලු දස දහස්කනං සුරූපී කාන්තාව. දොරටු පාලවන්ටත් ඉටියා කියන්නේ කාන්තාව. පැලු බැලු අතේ ඇහෙන ඇහෙන තැනින් දැනෙන දැනෙන තැනින්. ඉන්ද්‍රියන් පහම පිනවෙන පරිසරයක් සුද්දෝධන රජ්ජුරුව තමන්ගේ ආදරණීය පුතනුවන් උතුම් සිද්ධාර්ථ කුමාරයාණන් වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා. ඒකත් උපමාවට අරකට සම්පූර්ණ කල බැලුවොත් වැද්දත් අනකොල පිට්ටනිය වැැ්වා වගේ තමයින මොකද අරමුණ එළියට යහැම නවත්තන්ටන. එලියට යෑම නවත්න්ට ඒක තමයි ප්‍රධාන අරමුණ නිතර නිතර කාන්තාවෝ ගැවසෙනකොට නිතර නිතර ඒත්තියෝ එක්ක නැටුම් ගැයුම් වැයුම්වල නියලෙනකොට නිතර නිතර ඒඇත්යන්ගේ පහස ලබනකොට රස ඇවිඳනකොට සිද්ධාර්ථ කුමාරයට ආය ලියට යන්ඩනං සසර ගැන කල කිරීමක් ඇතිවැඩනං හේතුවක් යෙදෙන එකක් නෑමයි කියලා සුද්දොදන රජතුම හිතුව. දේතුමා පුළුවන්තරන් සැපසම්පත් නිර්මාණය කරා කියල තමයි තියන්නේ. උන්වහන්සට සිද්ධාර්ථ කුමාරයනන් වහන් සැට එක වෙලාවකදීකිං සච්ච ගවේසිී කංකුසලගවේසිී මීට හා සත්‍යයක් නැද්ද මමකානවා නටනවා සින්දු කියනවා ශ්‍රීන්ග පහස ලබන මීට හා සත්ත්‍යයක් නැද්ද ජීවිතේ. ප්‍රශ්නයාාව එතුමා ඉන්න තැ ඉදම් හිතන්න පොටන් ගත්තනේ. මීට හමමුකුත් නැද ඊට එය කුසලයක් මනුෂ්‍යයට නිර්මාණය කරන්නට බැරිතකින් කුස්සලගවේසි කුසලය නම් කුමක්ද මේ කෑම කනයකද මේ ඉශ්‍රීන් ඇසුරද බීලා නටනකදසිංදුහනකද ඊටයහම්මමු කුත්ම ඇදද හිතන්න පටන් ගත්තා ඒවෙලාවෙ තමයිහිතින් අර උද්‍යාන ක්‍රීඩාවට යද්දිී ඔන්න වෙනදා දැක්කෙ නැති මහල්ලෝ පේන්ඩ ගත්ත වෙන දත් ඉතින් තාත්තම කොද ඩයිගහල ඉන්ඩත එනෙ ඉති තාතා සුධර්ත්තකුමාරයට අවුරුදු විසි නමය වෙනකොට තාත්තට අඩුම පණහ පැන ලැතිනි ප්‍රජාපති ගොතමිය නීතින් අම්මා විදියට හිතය නේත ඉතිං එතුමිය ඔ ඉති මනවාහරි සඳුන් තුවරලා ආදී දේවල් තවරාගෙන සිටින්නට ඇති ඒ වුනත් ඉතින් පනහට කිට්ටු වෙනකොට එකක් එහෙමෙහි රැලි වැටෙන්ද එහෙම පටන්ගන්නවද නැත පටන්ගන්නවා පැය ඉතින්ගේ ඇතුළිඉන්නකොට පැය විසි අතරය මහංගණ්ඩද මේ තමන්ගේ පුතාට නේද මේ වයසට ගිහිල්ලාෙනෙක නෑ වයසකයත් ඉන්ද ඇති හැබැයි අර පංචකාමය මසපත් වනාම පේර නෑ කෙන අපි වයසකයත් සිය ගානක් මැද්ද හිටියත් අපි වයසට ගිල්ලා හිටියත් අපි රපවලට මුසපත් වෙලා ඉන්න කාලෙට අර තනොවලට මුසපත් එච්ච මුවන්ට වගේ අපි දැන් වයසයි කියලා හිතෙන්නේ නෑ මම වයසට යන කෙනෙ කියලා මතක් වෙන්නෙවත්. නෑ ඇන් සමහරුන්ට ඉටි ගමන් කෝඩ ගහක් සුදු වෙලා තියෙනවා දැක්කං ඉහිල්ලෙනවානේ. ඒ මං විවරද කියලා නේද. ඊට මසේ හංගන්න අනිත්තේ වැෑ ඇත්තින්ගෙනල්ල වහන්න ට්‍රයි කරනවා නේද. ගැලෙවූ වත්තා යිද කියලා උපදෙස් පතනවා මංක යන එහෙම ලස්සනට ඉඳීමට බුද්ධාගම විරුද්ධ නැහැබැයි දැනගෙනින්. දැනගෙනින් අපිත් වහසට යනවා. සිධාර්ථ කුමාරයා වයසක අය අතර බොහෝ කාලයක් හිටියත් එක දවසක තෙරුණා මත්ව අයසට යනවා. ලෙඩවෙන අයාතර බොහෝකාලයක් හිටියත් එක දවස කඇතුමට තෙරුණා මාත් ලෙඩවෙනවත. මටත් අරගේ වෙවුල වෙවුල ඉන්න වෙනවාද. මැරෙන අයනං හංගල තිබුණගේම කොනේද මලමිනි දකිින්ට ලැබුණනෙම නෑකුක් හැබැයි එතුමට එක දවසක තේරුණා මාත් මැරෙන කෙනෙත්ත. එතකම් පංචකාමය මුසපත් වෙලා ඉදෙද්දී. තමන් වට සිද්ධ වෙන දේවල් දකින්ට හැඹබුුණේ නෑ. තමන් වට සිද්ධ වෙන දේවල් අවබෝධ කරගන්නට හම්බුුණේ නෑ? ධත කුමාරට අවස්ථාවම හම්බුණේ නෑ මොකද හේතුව ආවරණය වනේ කමච්ඡන්ද ඇතුළු නීවරණ ධර්මන. කමච්චන්ද ඇතුළු නීවර ධර්ම ආවරණ කළ සත්‍යය අලෝකයේ නැති කලා. අන්දුුරම ඉන්ඩ සැලැස්වානේ. ඉති භාග්‍යවතුන් වන්සිේ බුදුනාට පස්සේ තතාගතන් අන්සේ බෞට පත්තුුණනාට පස්සේ පළමු දේශනාාව දුන්හන්සේ වදාලා. කාමසු කල්ලි කානු යෝගයෙන්. අවදාවක්කත් විමුක්තියක් ලැබෙන්නේ නෑ නිසා කාමසුකල් ලිකානු යෝගය මොක කරඩ ඕනද අතාරින්්ඩෝනෑ අතාරෙන්ද කියලා ටික් ධර්ම විවේචයක් කළ කාමසුකල් ලිකානු යෝගය නං කුමද කියලා දම් සප පතුන් සූත්‍රය විස්තර කරනවා. කොමට හනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංවිතෝන. හීනයි ග්‍රාමමයයි පෘතජ්ජනයි අනාර්යයි කිසි අර්ථයක් නැති හිස්යක් කාමසුකල් ිකාන යෝග කිය. ඒක මසපත්වෙලා හිටියට කවුරුක්කත් ලබන විමුක්තියක් මැත ශ්‍රමණක් බ්‍රාහ්මණයින් හිතුවොත්. ඉන්ද්‍රියන් පිනවලා විමුක්තිය ලබන්ඩ පුළුවන් කියලා. ඒ ඇත්තන්ට කව දාවක්කත් ඉන්ද්‍රියම් පිනවීමෙන් විමුක්තිය ලැබෙන්නේ නෑ කියලා මගේ භාගවතුන්න්සේ අපට ඉගැන්නවා. ති ඔය ඇත්ත ඉන්ද්‍රියන් අරමුණුව එක්ක එක් අහුවෙන එක නවතින්න නෑ. හැබැ දැනගෙන ඉන්ද රූපනෙවේ නිවන කියලා. ශබ්දනෙවෙයි නිවන කියල සිින්දුවල තියෙනවා මගේ නිවන මගේ පැල්පතයි කමන්න ඇතිේ ඔය පොඩිස් සැනසිල්ලක් ලැබෙන එකත් නිවන කියලා කියනවන මිනිස්සු. එහෙම කෙව්වට එම පැල්පතවල් වල එහම නිවන් තියනවන හම මිනියම් ඉන්න පැල්පත්තවට ලා මොකදෑ තට්ටු දෙදක තුනේ ගේෙල්ලදනනි ලොෝන්දාල නත. ඒකට අර පිතාහදා ගැනිල්ල කරනවා මං ඔබට යෝජනා කරන්න මොකද ඒ ඒවයිත් යම් කිසි සැනසීමක් තියෙනව තමයිනේ රූපවල සැනසීමක් ඇත්තෙම නැද්ද තියෙනවානේ ශබ්දවල සුවයක් ඇත්තෙම නැද්ද තියෙනවා නැතන් අපි ආපුසිින්දු නැවතහන්නේ මොකට දන දැ ඔය ම අහ පුහින්දන්නේ මුේ මතකින් කියවෙන්නේ. ඒගැන ඒ ශබ්දයට ඒ ගීත යහපු දවසේ ඒකට කැමති වෙච්ච නිසා මොක දුනේ මතකයේ සටහන් වෙලාද නැත සටහන්වෙලා ගනකොට එනො එලියට මතකයේ සටන් එලා තේරුම් ගන්නනේ මේ ඔබත් මමත් පුහුණු වෙනවා අපි කවුරුත් කරන්නේ විවිධ තලවල ඉඳං විවිධ ජීවිත ගතකරමින් හිටියත් අපි මේ තතාගත වන්සිේ දේශනාවතම අපි කවුරුත් පුහුණුවෙන්ට ඕන පවිද්දොත් ගිහිොත් කවරුත්. එහින්දා මතකතියා ගන්ට මේ වස්සගයෙන් කාටවක්කත් නිවන ලැබෙන්නේ නෑ විමුක්තිය ලැබෙන්නෑ වස්සඟය ඇතුළේ අල්ප සතුටකුත් වැඩි දුකකුත් නේද අල්ප සතුටකුත් වැඩි දුකකුත්. ඔය ඇත්ත එක දවසත් සතුටිින් ඉන්ඩ සමහට දවස් විස්සක් විසිපහක් එක දිගට දුක්කිදිනානේ දුකදිනානේ එකනේ ඇත එක දවසක් සතුටිින් ඉන්නේ. සමහරවිට ජීවිතයෙක් බදහරි සතු ටිං ඉට කියල හිතාගෙන ජීවිතෙන් සීයට අසුවකට අනුවකට වඩා විඳල තියනෙ දුක්ම තමයිනේ. එතම ඇත්ත අපි වස්සග වෙලා හෙමින්න. එනිසාපි අර මෝගගේ ගොඩ පලවිනි මෝග ගොඩට වැට ොදන දැන් පවනි ුවන්ගේ කතාව වරයි. ඔය පලවෙනි මුවන්ට වෙච්ච වැඩේ ඊළඟ පරම්පරාවේ මුවන්ට අරංච වුණා ඊළඟ මුවරංචුව හිතුවා අරයාලට වැඩේ වැරදුනේ ඔය තනබිමට ගිහිල කණ්ඩහිගේපු හින්දන්නේ. මුවවැද්දෝ කොච්චර තනකොල වැැව්වත් යන්න පලාතක කණ්ඩ කියලා. තනභූමි පැත්ත පලාතේ යන්නෙ නැතුව හිටියා. කැලෑවේ ඇතුට ඇතුට ඇතුළට ඇතුළට රිින්ගන්න පටන් ගතා. අන්තිමන මක දුනේ. වර්සාකාලි තියනකං කැලෑවේ ඇතුළේ යම්තන් අයහෙ මේ තනකොයක් හක පාත තිබි්ච ඉත්තක් උලාකාගෙන ජීවත්වෙන්න්න ලැබුණ. අන්තිමට දෙවැනි මුවරංචුවට වෙච්චදේ තමයි. ග්‍රීස්ම කාලේ ආවවිතරයි වතුර නැතිවුුණා ගහ කොළවල මේ දළුලාන්නේ නැතිවුණ වේලිලගිය සරීර කෘුසවෙන්න ගත්තා මැරිමැරී අන්ඩ ගත්තා මුවරංචුවේ සමහරමුවෝ වාරුනැතිවුුණ අන්තිමට තීරණය කලා මේ වැඩේ හරිියන්න. කැලෑවස්සේ රිංගල හිටියා කියලා කිසිම ප්‍රයෝජනයක් නෑ කියලා හිමින් හිමින් ආයෙත් ඇදිල ගියා කොහෙටද. තනකොල විට්ටනියට මුහන්ගේ පිට්ටනියටම ආයෙත් යන්න පටන් ගත්තා. ගියා ගිහිල්ල අර පැරණි ඇරියස් එක්කම කන්න පටන් ගත්තා. මොන්න අදදුකද්ද කියලක් කාගෙන 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 යන්න ගත්ත තනකොළ ගොඩේම ලැගගෙන නිදියගෙන කනෝ අමාරනෝ ආයකනෝ ආය නිදාගන්නවා. හරි ගාන්ට මත්වෙන කොට නින්ද යාගෙන එනකොට වැද්දොමකොද කරේ. තමන්ගේ කොටුවට ආවා මෝටික මරල දැම්මා. ඒගොල්ලොන්ගේ කතාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පංචකාමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා පලාගේ බශ්‍රමණක් බ්‍රහ්මණයෝ වගේ එකේ සමහට ශ්‍රමණක් ප්‍රාක්්පණය හිතන්න පටන් ගත්තා මම රූප බලන්නමනෑ. රූප නොබලම හිටියොත් මගේ ප්‍ර්ණ විස දෙෙනවා. ශබ්ද එකක් කත් අහන්න අහන්න මැනැතුව ශබ්ද මීහිරී ශබ්ද හැන තැන්ගලින් පැනල දුවනවා. කැලෑ අසට රීගල ඉන්නවා. සද්ද හන එනි සහිත කලබල වෙන්න. මෙහෙම ගිහිල්ලා සියලුම රසය. රූපය ශබ්ධය ස්පර්ෂය මේ කියන පංචකාමයන්ගෙන් අයින් වෙන්න කියලා ඒ ගොල්ලො මොකද කළේ අර මෝටික වගේ සම්පූරණයෙන්ම දේවල් ඔක්කොම අතාරිමින් 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 යන්න ගත්තා ඒ ගොල්ලුන්ගේ ජීවිතයේ පුදහාන්දුරු ඇඳන්නවා මොකක් කලද අත්ත කෙලමතානු යෝකය මොකද? අත්ත කලමතානයෝග ගොල්ලො හිතුවා මේ පංචකාමය දැඩිලෙස ප්‍රතික්ෂප කරලා ර්ඩු කරලා ඒ එක්ක ගැටිලා අන්න ඇතකොට තමයි විමුක්තිය ලැබෙන්නේ කියලා. දැන් ඔය සමහර ජීවිතය දුකෙන් ඉන්න කාලවලට ඔයත් ොත් අත්ත කියලමතාන යෝගය වෙනවාද නැත. ළමයි එක්ක හොඳටම තරාවනාම අම්මල වේල දෙක කන්න නැතුව අහක බලම් මුුණු මූනත් කුන්ඩ හට්ටිය වගේ හදාගෙන ඉන්න වෙලාවල් තියද නැත්ත. ඔන්න තොපේ කෑම කියලා න එමන්න වෙලාව තියෙන අනේ බන ඇහුවටම වැඩේ වෙනස්සෙලා මෑනේද පන්සල් දවුවටම වෙනස්සෙලා නෑ මේ පොඩ්ඩක් ළමයිත් එක්ක ඇති වෙන කලබලබලති කන්නෙ නෑ ම කන්නෑ මැරල ගිය දෙම් මම බේට්ටික විශික්ක කරනවානේ බොන්නෑ බේත් ම මැරල ගියදින්. අත්තගල මතා නියෝගෙ තම අන්තිමට නොකත්තින් දල බේත් නොබිත් තිඉඳලා ආය තව ලෙඩේ තදිින් වැඩි වෙනකොට ගෙනීම පල්ලා බුද්තලටවත් කියනවා නේත. ඊට පස්සෙ පයිනවා අර මෝටික වගෙන ත. ඊට පස්සේද මුම්මට බේට්ටිකක්කත් තරන් දෙන්න නෑ කිය කිය? නේද තෙල් ටිකක් අක් ගා නෑක කියය ඉනයිළඟට ආපොෝ රම්ත එතුම යනවානේ. බුදු දහම යෝජනා කරන්න නෑ? දේවල් එක්ක රන්ඩවෙලා ගැටිලා සම්පූර්ණ ප්‍රතික්ෂප කරලා දැම්මට ප්‍රශ්නය විසඳෙනවා කියලා බුදු දහම යෝජනා කරනෑ බුදුදහම අත්තකිලමතා නුයෝගයෙන් හෙවත් අර දුස්ක්‍රක්‍රියා කර පු ජීවිතයෙන් නිවන ලැබනා කියල පිළිගන්නේ නෑ නිවන ලැබෙනෑ. හැබයි අරපි බුද්ධ චරිතය ඔය කතා ඉගෙන ගන්නකොට නිකං අපිට ඇර කටපාඩමින් වගෙන මේවා යන්නේ හිතනවට වඩ. කොට කීමට කියන්නේ භාගවතුන්නාන්ේ සිද්ධර්කුමාරයා හයාවුරුද්ද දුස්රක්‍රයාාොට මොකක් වුණා කියලද. බුද්ධත්තයට පත්වනා කියලා කියනනේ. එතකොට ඔළුවට යන්න නිකං බුදූනේ මොකක් කොරපු හින්ද කියලද. දුස්කරක්‍රියා කොරපු හින්දා කියලා හිතෙනවානේද. බලන්න කොච්චර වැරදි වාකයක් දෙක කියලා. දුස්කරක්‍රියාකරා හයාවුරුද්දක් දුස්කරක්‍රියාකරාට පස්සෙ තේරුණා, මේ වැඩෙන් ලැබෙන නිවනක් නෑ කියලා ඊට පස්ස මකොද කළේ දුස්කරක් ක්‍රියාව බාරගත්ත දතැරියද. අත්තෙරයා ගොදට ඔලුවට දා ගන්න දුස්කර ක්‍රියාවේ ප්‍රතිඵලයල් ලෙස බුදුනේ නැත බුදුනේ නැත උනේ ඇඟකෙට්ටු වෙලා ගියා. ඇස් දෙක හිස්කබල තුළම ගිලි ලගියාර සාරිපපුත තෙරුන්ට කියන්නේ සාරිපපුත්ත මම දුස්කර ක්‍රියා කරන කාේ. කුස්සා කුස්සේ හම අතගාන කොට අහුනේ පිටකුන්ද. අතපය පිරිමදිනකොට සාරිපපුත රෝමකූප ගැලවිලා බිමට වැටුණනා. හිස පිරිමදිනකොට සාරිපපුත්ත හිසේ හම ඇක්කිලි ලගියා. හරියට වේලි ලගියපු ලබු ගෙඩියක් වගේ, ලබුකබලක් වගේ හිස්සේ හම ඇක්කිලි ලගියා. මගේ ඇස් දෙක හිස් කබල තුළම ගිලි ලගියා, හිඳිල් ලගියපු වලක පේන පතුලපේන වතුරබින්දු දෙකක් වගේ. මගේ ඇස්තෙක හිස් කබල තුළ ගිලි ලගියා. මම වීර්ය කලා භාගතු වහන්සේ දේශනා කරනනේ බුදුවෙන්ට වීරය කරපු හැටි. හැබැයි ඒ දුස්කරක්‍රියාවෙන් බුදනේ නැත. ආයෙත් මතක් කර ගමු දුස්කරක්‍රියා කිරීම නිසා සිද්ධාර්ථ බෝධි සත්වයෝ බුදුනේ නැත ආයත්ක දුස්කරක්‍රියයා කිරීම නිසා සිද්ධාර්ථ කුමාරයෝ බුදනේ නැත. බොදුනේ නැත. හොඳට ඔලුට දාගන්නඩවට මොකොද නැත්තං අනිත් අය ගැනත් අපි හිතනවා නිවන් දක්ඉන්ඩ නං ඔහොම ඉඳලාරි යිද කියලා. නිවන් දක්ඉන්ඩ පුළුවන්ද මේ හොඳට සෙරප්පු දෙකත්්දාගෙන යන ගමන් කියලා. දැම් මම. රප්පුදකවද න්නේ නැවයානෝ දක්කොත්තේම සමාර පසකු පාසිකව කියෙන අනේ සාහින් වහන්සේ බලන්නසිෙරප්පු දෙකක් අත්දා නෑ කියලා. හොඳටම ධර්මමාර්ගය පුහුණ වෙනවා වගේ කියලා නේද. ඇතවසේමගෙනව නම් මම සෙරෙප්පු දාන්න ඇත්තේ සෙරප්පු දාන්න ඕනි නැති තැංවලට විතරයි. උදාරනැකිතිරකවත් පාඩය අදදාලා මං වඩම්මන් එනකො මං ක උඩ සෙරප්පු දාන්නේ එෙ ැහි මිනිස්සු කෙලගහන නේත සත්තු මලමුත්‍ර අහිරපු ගල් කටු තියන තැනක අනවනම් මම සෙරපපු නොදායන්න මෝඩයකුත් නෙමෙයි. පාවඩේ උඩ සෙරප්පු දාඥන මෝඩයකුත් නෙමෙයි නත. කෙලගහන මලමුත්‍රා හෙලපු තැන්වල සෙරෙප්පු නොදායන මෝඩයෙකුත් නෙමෙයි. ඒත් දෙකමනුවන කම න. ඒ දෙකමක්ඥානකම ඕවයින් සීලයවත් ගුණයවත් ඕවයින්මනින්ට. මැනලා ඔහෙම ආමුරුක් කියනෙ දැම් අමදුර ඉඳලා එනවනේ බණට තිමං එන්න කොටම පාවඩදාගෙන හඒ විසි සූදානන් කරන්න ඉන්න කොට මට අය සෙරෙපපුදාංය ඇවිදින්ට දෙයක්. මහන් සමහර බණවලට ගියාම ගම්වල ති පයින් චුට්ටක් වඩම්මනවානේ. මහිතින් සෙරපපු දෙක වාහනේ තියල බයින හතු තිවානේ එකක් සරෙප්පු දෙක මට අමතක වෙලා වාහනෙට නගින්න පුලුවන් එකක්. දෙ ගලවල තිව්වාම පන්සල්ලාපු සිරිප්පු සඳහාම පන්සල්ලාපුක් කෙනෙක් ධනයන්න්න පුළුවන් තුන්වෙනි එක මම කැමති සමහර වෙලාවට ටිකක් පොලව පාගාග ටිකක් ඇවිදි නව යාරාමතම සිරිපපු ක ලො යන ඉතින් අට දෙ පැත්ති ද සාදුකීන උ පසකම්මල අනිත්තු පාසකම්මගේ කන්ට කල්කෙන බලප සිරිප්පු දෙකවත් නෑ.සිරිප්පු දෙකවත් නෑ. ඒකට අපේ ඒගන පන්සලේ හාමුතුරුවන්ගේ හම හණඩෙනවා. මෝඩකමනේ සෙරප්පූොලින් පුළුවන්ද නිවනට සමීපද නැද්දකිල බලා. එච්චර අනුවනවෙන්නඩ හොඳනෑ අපිනේද. නිවන් මග කියන්නේ බුරත සමාධං වෙච්ච දුස්කර ක්‍රියා කරගෙන යන එකක්? මේ ප්‍රඥාව නේද ප්‍රඥාව දියුණු කර ගන්න වැඩපිළි වෙලා. ඒ ඒ තුළ ඒ වැඩපිළ වෙල මධ්‍යම ප්‍රතිපදාවනේ මධ්‍යමක් ප්‍රතිපදාව. ඒ වැඩ පිළ වෙලා ආර්ය්‍යස්්ඨාංගික මාර්ගය. ශානවාත මේ වෙලාව පශ්නයක් තියෙනවා කියද හත ඇත හවි නාටි පහලුවක් මංකරණ කෙරල් දෙෙන හිට පස දර සසාකචචා අට මුොක මේ ඔල්ලෝ සො නැතිලා යන එක බලන්පොඩ හර ඇතකොට මම ඉතින් නැචුර ලයිව්ුව එක කියලාය හංගහග ඉන්න ඇති මේ ස්භවික දේනේ නේති වෙලාවල් ඔල්ලෝසුවල නවති නොති නැවතිලා තියන්නේ හේතුවක් ඇතුව බැටරිි බෙලා එක හේතු ඒතුව බැටි කියන හේතුව තියනකං කට්ට කැරකෙනවා හේතුව නැතිවුුණොත්ටට නේද කැරකෙන එක නවතිනවා එතින් සංසාරය කියන ඔරලෝසුවත් එහෙම්ම තමයි තන්නාව කියන බැට්‍රි තියනකං මේක වැඩ කර නේද දුවනවා රව්ම කැරකි කැරකි යනවා තන්නාව කියන බැට්‍රිය ඉවරවෙච්ච ගමන් නේද රීචාර්්ජනේ නැතොත් හරි නත ැති දහනි නක් බවවායි රීචාජනය නැතු හයිවරය උපදින්නහ. ඔක්කොගේම ධර්මය තමයි තියෙන්නේ ධමය කියන්නන්නේ මේ ස්බාදාමනේ ධර්මය කැන මේ හැමතැම තියෙනෙ දම. සිහිනුව නැතිකොර ගත්තු කෙන මේ හැම්ම දෙයක් ඇතුළෙම ධර්මය දකි නොච්චරයි යන්නේෙ. සිහිය තමයි ඕන න. නැතුව ධර්මය දකිට කියලා අමුතු විද්්‍යා කරන්න දෙයක්? මේ මධ්‍යම ප්‍රතිපදාවේ පුහුණු වෙනකොට සීකල්පනාවෙන් ඉන්නකොට හැම දෙයක් ඇතුළෙ ම මේකත් බුදු දහම තමයි මේ තතාගතන් වහන්සේ වදාලා දේ තමයි ඔු ලෝසුවෙන් මට වෙන දේ දකිවා. මට වන්න දේම ඔ ලෝසුවේ දකිනවා. එක තමන් තුළ බාහිරයත් බාහිරය තුළ තමනොත්නේ සතිය පුහුණු කරන කියන්නේ ඕකන නුවන දියුණ කරන කියයනන්නේ ඕන ඇැ දෙවැනිම ෝ වගේ ශ්‍රමණක් බ්‍රාක්්මණයෝ හිටිය අත්ත කියල මතානුයෝගයේ පුහුණු කරලා කැලෑ කොල කකා පත්තවලානු බෝගීව නිවන්දකිින් හිටවා. හැබැයි ඒකවුරුත් නිවන්දක්කේ නෑ සිද්ධර්ක මාරත් අහායවුද්දක්කු සසාකර වැඩන්න කියලා ඇැල්ලදම. දම්සප පයතුු සූත්‍රේී පොඩි විවේචනයකුක් කර අච්චරලොකු විවේචනයන්නේ මෙ හි නෝගම්මෝ පෝතුජ්ජනිකෝ අනර්ියෝ අනත්ත සංහිිතෝ කියලා දැඩි වේචය ක. චර ලොකුවිවේචනයන්නෙේ සැකිය යුතු විවේචරයක් කළ මොකක්ද දුක්හෝ අනරියෝ අනත්ත සංගිතෝ. අත්ත කියල මතානු යෝගය දුක්්‍යිත එකත්. ඒකෙන් කවුරුත් සදාකාලික සැපයක් ලබන්නේ නෑ. අනරියෝ මනුෂ්‍යයක් විදියට ඉපදිලා හරකෙක් විදියට කනයක උතුම් හැසිරීම නෙවේනි එක පත් හැසිරීමන්නේ. අජ්‍යපෘත්ත ගෝපෘත කුක්කුරපුුතනේ එල්ලුවෝ වගේ බල්ලෝ වගේ හරක් වගේ කනක නිදියනක ඒක ලැබෙන නිවනක් නෑ එක අනර්යයි. ඒ ආරයමාර්ගයක් නෙවෙයි. එක අනර්යයි. ඊළඟට එහෙම අවුරුදු ගානක් හිටගෙන හිටියා කියලාත් තනිකකුලෙන් තැනකුලෙන් හිට ෙ ඉන්ද දඳල මත් ඉන්දයාාව ගියම් බලාගන්න පුළුව තනිිකුෙෙන් එකැදුුමක්න්නනතු හිටගින් නො රෝධිය බල නෑ. ජීවකයෝ පරිප්‍රාජකයෝ නිගන්ටකයෝ පලාගතයයක් ඉන්දියාවේ තම තිවම වඳන්න කියයාම ඉන්නවා පෝලි මෙනේද ගංගාන්නන ගව. පිලිලෙජාව පැරමරුදිහ බලට නන්නේ වැනිගන්ටය හෙම. ඇකේ ඇගේ කඳුමක්න්න නැයි ඒගොල්ලො හිතුව මේ අතරි නොනතරි නොන අතෑර ලතෑර අතර අතෑර අන්තිමට ඇඳුන්ටිකත්ත තෙරල දෙම ඉතින් දූවිලි කකා ඉන්නවනේ මහ ඔබට සීකරනවා. ඒ බෘතවලින් නිවනක් නැත භාගතු වන්සේ දේශනා කලා එක අනාර්යයි අනත්ත සංිත තේරුමක් නෑ අත ඇරලදන්න කියලා. ඊළඟට තුංවැනි මුව පරම්පරාව ඇන් දෙවැනි එකත් වසන්ගේ තහුුණ තුංගෙන අයි තුංගෙන අය හිතුව පලවෙනි කට්ටියට වනේ කාල එතනම ඉන්න ගිල්ල මරු කණ්ඩවු දෙවැනි කට්ටියටුනේ ප්‍රතික්ෂේප කරලා ගිහිල්ල හැංගිලා ඉන්ඩ ගිල්ලා පහු පන නැතිවුනාාම ආපහු ඇවිල්ල එතන ඉන්න ගිල්ල ආයුත් මැහරිලගේ. අපි හෙම කරන්නේ අපි ටිකක් ඊට වඩා මොලේ පාවිච්චි කරන්න ඕනේ එනිසා අපි කමු තනකොටුවට ගිහිල්ල කමු කාල එතන ඉන්න නැතුව ටිකක් ළඟපාතින් පොඩි නවාතනක් කදාගම. තෙරවා? මුව වැද්දවා තනකොල ටික නං ඉවරයි මුවෝ පේෙන්ට න. ටිකක් ගස්සුඩ මුදූනට නැගල බැලුව කෝමූන් ටික. කාල කොහේද මාරුණේ කියලා බැලවා. බලනකොට පේනවා තන කොල පිට්ටනිය නැතිවනාට ටිකක් ළඟපාත ලැගුම් හලක් හදාගෙන තිරනේ. ළඟපාත තැන හදාගෙන තිනෙන තනකොළ පි්ටෙනියට ලඟින්ම මොකද කරේ. ඒ කොටසත් අහුුවන්නම ගැහුව වැටක්. එතකොට අයමුවාට ගැලවිලා යමක් ෑ ගැලවිලා යෑමක් නෑ ඒමු ඔන්ටත්තුනේ වැද්දන්ට අහුවෙන්ද මයි අහුුවෙන්ඩමයි. මොකද කාලා එතන නැතිවනාට ළඟපාතයින්ද කියා. දැන් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලය වෙන කොට ධර්ම පුහුණුවේ ජිත්චායි නිවන හොයපු අය අතරින් සමහරාය හිටියා ඒගොල්ලෝ අර අත්තකිලමතාන යෝගෙත් නෙමෙයි. කාමසු කල්ලි කානු යෝගෙත් නෙමෙයි. නමුත් ධ්‍යාන ලබාගෙන සමාපත්ති ලබාගෙන මේ සසරම පොඩි වෙනත් නවා තැම් පොලකි න්න එක බ්‍රහ්ම ලෝකෙට පොඩි අවස්ථාවක් කදාගෙන තියෙන. එක්කො පින්කරලලා හොඳ වැඩ කරලා දව්‍ය ලෝකෙට අවස්ථාවක් කදාගෙන ඉන්න හරිට අර. තන කොල ගොල්ලෙ ඉන්න නැතුව තන පිට්ටෙනිය ඉන්න නැතුව වෙන තැනක තමන්ග නවාතැන් පොල හදාගත්තා වගේ. ඒ ගොල්ලොත් ආයෙත් මාරයාට අහුවෙනවද නැත. අවන දිව්‍යලෝකෙ හිටියා කියල දිව්‍යලෝකය කියන්නේ සදාකාලික නවා තැන හෙවන්න එකේ නැත. පින තියනකං දිව්‍යලෝක ඉඩ පුළුවන් පිනහිවර වුණම අර කඩිරංචුව දිහබලකි වෙනද භාගයවතුන් වහන්ේ අනන් තෙරුනාන්ත එකක වඩනකොට කඩිරංචුවක් පාරයින. භාගතුනාහන්සි සිනාවක් පාල කනවා ආනන්ද හාමුරුවහන්ු ස්වාමිණය ඔබහන්සි සිනාවක් පාල කළ යයි. ආනන්ද දැක්ක දර කඩියුටික. ඒමයි සාමීනි. ඔය කඩියෝවාතර ඉවා සක්විති රජ වෙච්චාය. ඔය කඩියෝගුලේ ඉන්නවා සක්‍රදේවේන්ද්‍රය වෙච්චාය. ඔය කඩියෝ අතර ඉන්නවා මහා ප්‍රක්්ම වෙච්චාය හැබැයි ඒ ලැබුණු එක අවස්ථාවකවත් ඒගොල්ලෝ අවබෝධ කළ යුතු දේවල්ල අවබෝධ කර ගත්තේ නෑ. ප්‍රති්‍යක්ෂ කළ යුතු දේල් ප්‍ර්‍යක්ෂකරගත්තේ නෑ. දැන්ඒ පින ඉවර කරලා බ්‍රක්්ම ලෝකඉදලා කෙලීම්ම ලෑන්ඩ් කලති නො කඩියෙක් වෙලා. ඉවර කඩියෙක් වෙලා. සක්‍ර දේවේන්ද්‍රයා කඩියෙක් වෙලා ඉන්නවා. මේ භාග්‍යවතුන් වහන්සගේ උත්තුම් නුවනින් වදාල දේවල් පෙන්වතුනි කවද්දාවක්කත් බොරු වෙන්න. ඒ නිසා, අපි අර තුන්වෙනි මුවරංචුවේ ආදර්සය ගණ්ඩ හොඳනෑ. තුංවෙනි මුවරංචුව හිතුවා නොකයින් එකත් උත්තරයක් නෙමෙයි මුසපත් වෙලා කකායින්න එකත් උත්තරයක් නෙමෙයි කාල වෙන තැනක ලැගුන්ගෙන ආයයාය ඇවිල්ල කකා මාරුවෙන එක තමයි උත්තරී කියලා. හැබැයි ඒ උත්තරය ඇතුළෙත් තුන්වෙනි මුවරංචුවත් වැද්දන්ට අහුනා. ඒ වගේම තමයි. පින්කරලා දිව්‍යලෝකය අනාය එ ඉතිං යම් කාලයක් කල්ලන් ඉඳලා නේද මෙහේට වඩා කාලෙ දිගයිලු ඒ වනත් ඉතින් අල්ලන් ඉඳලා ආයත් එඩ වෙනවද නැත් එඩ වෙන ආයතින් ඔය සමහර උපාසකම්මලා මට ඇවිල්ල කියලා තියෙන අපයහන්නඉතිං පින්කරලා දිව්‍යලෝකවත් උපදින්ට තමයි බලාපොරොත්තුව. ඇයි මනුස්ස ලෝකෙට ආසන දක්පෝ අර මිනිහ නිසා විින්ද දුක්. ඇ ඇති අපේ හාගන ආයෝන්න ඕෝක ඉන්න පලාත කඋපදින්ට ඕන්න චාතු හා රාජිකයටවත් යනවා කෝමරිපින් කරගෙන යනවා ඉතින්ඒ මොකද කියලා පිස්තරය කතා කරාම මේ උපාසක මහත්ත යට උපාස කම්මල දෙන්න එත්තුන් දෙනෙක් න්න ආලො ඒ දුකට තමයි එඋුන්දැ මේ එපා වෙලා මෙන්න තැන මංකව දන්නවද දිවිය ලෝකෙ දෙියන්ටිඉන්න ගාන කියති කියලා නේති ැම්මෙහි තුන් දෙනෙක් එක කොට්ට ුවඩ බෑ කියලා තනවා කොහේන්ද එක දෙ අට පන්සීයක් ඉන්නවා කියන දිවියලෝකට ිල ප්‍රශ්නිවිත ගන්න ඉතන්නක දවස මණඩන්ඩා ඇත්තන පන්දියා අවුරුද්ධකින් හෙරිලබෙ විවත් නෑ කියලා ඇයි පන්සීයක් කොහේවත් විමුක්තිය නැත පොඩිආශ්වාදයක් ඇත විමුක්තිය නැත මතක තියාග විමුක්තිය නැත ඒයි භා්‍යවතුර නාන්සිේ දේශන කළේ බෞද්ධයකුගේ පරම නිෂ්ටාව දිව්‍යලෝකය නොවන්න බව මතක තබාගතයතයි බෞද්ධයකුගේ පරමනිිෂ්ටාව රූපාවච්චර හෝ අරූපාවචර බ්‍රක්්වලෝකයක් නෙමෙයි හැබැයි අපායන්නතුව මනුස ලෝක හරි දිවියලෝකයාරි බ්‍රක්්ම ෝක රි උපදීන්ඩ කටයුතු කරගන්න එක හොඳයි හොඳයි ඒකට උත්සාහ කර හැබයි ඒක තමයි අවසානය කෙහි තන්න එපා එහෙනම් සි්ධාර්ථ කුමාරයා ආලාරකාලාමතුමාගාව, උද්ධකරාම පුත්තතුමාගාව බ්‍රක්්මලෝකවල උපදින් අවශ්‍ය කරන ඒ උතුම් ්‍යාන ලැබුවද නැත. ලැබවා. අලාරකාලාමතුමා කිවනි ම ලබපුදේම ඔබත් ලබලිවරයි දැන් අපි දෙන්න මේ ගෝලයෝ ටික එකට පාලනී කර. උද්ධකරාම පුත්තතුමා කිව එමන. එකේ අස්ට සමාපති ලැබවා. හැබැයි සිදධාර්ත කුමාරය අන්හන්ේතේරුන්ගත්ත නෑ නෑ බ්‍රක්්මලෝකෙ නිවන නෑනේ මම බ්‍රහ්මලෝකවල ඕන තරන් මේ සසර ඉපදිල තියෙනවා. එතන කල්ප ගනන් ඉටියත් ආයෙත් තිරිසං අපායට නිරයට ප්‍රේතවිෂයට වැටෙන්න පුළුවන්. ඒහින්දා අපාය න්නතුව නුස්සලෝක හරි දිවලෝක හැරි බ්‍රහ්මෝක හැරි උපදිිද වැ කර ගන්ට හැබැයි ඒක අන්තිමනෙමින්. ඒකත් හරියට මොන වගේද කොටුවෙන ති නැතුව වෙන කොටුවග වතුනාගේ එකක්. කොටුව මාරුල්ල විතරය දික්කසාද වෙලා ආයිබඳිනවාගේව තියන්නේ නේද එකක් කවුල් කියලා අත හැරලකිල්ලලා දික් අසාද වෙලා තවකෙක් බි නො එතන නිව නැති කියලා ඒකගින් ඊට වැඩිය පරිපු කනවා ඒ එතකොට එන්නෙම සකට හැඩි දිට නේ ඉතිං ඉවරම කල්ල දානවා නේද. කටක් අරින්න හම් වෙන්න කට කරරින්න හම්ද නැ. නිසා මතකතියාගන්ට ම මේ ඔබට ලෞකික දේවලුත් මේක ඇතුලෙම කියල කියල දෙෙනවා.ඒ කියල දෙන්න මොකොද මිනිස්සු මේ හිතන් ගඉන්නවානේ පුදුම අදහස් නත මෙතන නැති සැපයක් අත නැති අතන නැති සැපයක් අත නැති අපේ ගෙදර නැති සැනසීම අසුවල් ගෙද ඇති මේ ඔක්කොම මේ එලි ඇවිදින හැටි බලන්නගනි. වෙඩින්වල ටැවිල්ල ඉන්න හැටි බල තමයි කියන්නේ අපේ උන්ට තමයි කිසි සතුරන්නෙත් බලන්න පැරදිෙන් ඉන්න හැට මේ වෙඩින්න්න එක ය බල් ඩින්වලදි කවරුත් ති ඒ දැම් ාක මතලත් වෙඩි යන තිි ආ්ඩක කොහොමද ගා මින්න කියලා හිනා වෙවී සන්තෝසයෙන් කොරුල්ලයි කිරිල්ලි වගේ හම තමයි ඉන්නේ. හැබැයි ශානක මාත්‍යයක් එහෙම නැත්තු ඇතින්න මුත් ඇත්තජීවිතයේ තමයි වෙඩින්න එකට ගිහිල්ල ගෙදර යනකං කාරක ඇතුලෙ මරා ගන්නවා. බයික කියේන න්න පිපස්සි දම් බෙල්ල මිරි මි කියනවා. පහුරු ගන්නවා. නිසා මේ එලියයේ පොඩි පෑයකට දෙකකට රඟපාණය දැකලා බොරුවට තමන්ගේ ජීවිතය ගැන චිත්‍රතාලියන් දෙපා. එඔක්කොම කතන්ද ඇත්ත ජීවිතය මුවෙන්නේ එතෙන්ට ගියාමද නැත. ගියාම මේ එලිය මිනිස්ස ලස්සනටින්න්න දැ මේ උපසකම්ම ල වන්සල්ලාවං ගයා ගේටින්නේ හැබ මේ උපාසකම්ම දැත්තට මින්නේ න මෙහෙම මින්නවනම් විශිෂ්ට අය ඔහොම මහත්ත්‍යයක් කතා කනකට ොහොම එහහි යෙහහි කියී කියඉන්න වන අරිශෝ. නේත හැමෝම ඔහොම්ම නේ එම නෑනේ නේද නේ අපි පන්සලේ ඉන්න විදියනේ වෙඩින්න එක තවවිදියට ගෙදරදි තවවිදිියකට නේත ඇත්තම කතන්දරේ දැම්ම එහෙම හිටියට සීටු සල්ලි පහුණුත් කෝමද මේ මුණු සීටු සල්ි පහුණුත්තේ මාතය කවුර දෙන්නතු සේටු තියෙනවා නේ නෑ හොද නැත් අන් හොඳයි නැත්තම් විශිෂ්ටයි ගොඩක්ඇට තියෙන න්න ඒ පහුවෙන ොට ඒ මගරන්න කොට අප ඇත ගති ලියට නවද නැත එලිියත යිති කවරරි පන්සලේ ඉන්න විදිය දකළ තුත් අනේ අපිට හම්බුණේ නෑන මෙහෙම කෙනෙක් කියලා. විශාල රැවටි මතකතියාගන්න විසාාල රැවටිලි ඒවා. මහපොලොව ජීවත්තයන්න මනස්කතවල ඉන්නවා. සත්්‍යය දැනගෙන ජීවතය නෙච්චර. සත්තය ැනගෙන ජයවතන කෝප ි රබ දැනෙන පවිචි කරන්නන්නේ. ල් පර වෙන බව දැනගෙන ඒ මල් වගා කරන්න මල් පිපෙන විදේ දකින්න පූරදාන්න ඔක්කොම කරන්න. හැබ දැනන්ඉන්ට ඇත්ත වෙනස්. ඇත්ත වෙනස්. හරි තුන්ගනි මෝරංචුවේ කතාව තෙරුුණනේ හතරවෙනි මෝරංචුව. ර තුන්ගොල්ලොන්ගේ මත්දැකීමක් ලැබවා. හතරවෙනි මූරංචුව කල්පනා කළ හරි. මෙතන ඇවිල්ලා නොකකායිඉන්නෙ උත්තරෙකුත් නෙමයි. මේකෙ මෙින්නෙ ුත්තරෙකුත් නෙමෙයි. ළඟපාතින් ලැගුම්ගන්න එකත් උත්තරයක් නෙමේ ඒත් තුනම මැරෙන්ඩ හේතුවක්. හොඳමදේ තමයි. අවශ්‍ය වෙලාවට අපි අරමුණුවෙක්ක නැත්තන්ඒ තන කොල්ල ටික අපි කනවා කාල හැබැයි වැද්දෙකුට තියා කාටවත් එඩ බැරි පරිසරයකට ගිහිල් අපි. ජීවත් වෙන. ආය බඩිගිනි වනාම ඇවිල්ලා කාලයනවා.ඒ එතකොට? වැැත්දව ඇවිල්ලබවෙලොකෝ මෝ ටිකනෑ ලඟ පාතවැලුව ලඟ පාතත් නෑ. අන්තිමට මෝ වැද්දු ටික කල්පනා කර මේ මහෝ ඇත්තටම අපිට එන්න බැරි තරන් දුර ගිහිල්ලා ඇතිකොහේ යරි. අපිට එන්න ඒගොල්ලොහො යන්න කලබල කරඩ ගියොත් එයාලගේ කලබල ඊළඟ මූන්ටත් එහෙනවා. එයාලගේ කලබල ඊළඟ මුවන්ටත් ඇහෙනවා. ඒනිසා ඔය ඇතට ගියපු අය කලබල කොරන්ඩ යනවට වඩා හොඳයි අපි තන කොල පිට්ටනිය වවාගෙන මෝ ආත් මෝඩෝටිකක් එයි එතකොට අර හතරවිනි මුව රංචෝ සම්බන්ධව වැද්දන්ගේ ප්‍රතිපත්තිය වනේ මකක්ද උපේක්ෂාවන ඒ ගොල්ලො පස්සේ යන්න නෑ. එතකොට භාගවතුන්හන්ේ දේශනා කළා අන්න ඒ තමයි බුද්ධශ්‍රාවක පිරිසේ පුහුණුව මොකත් පව් කරලා අපායම යන්නෙත් නෑ නේත ැඩි ප්‍රතිපත්තිවලට ගිහිල්ලා ආයෙත්තපායට වැටන වැඩ කරගන්නෙත් නෑ. ධ්‍යාන සමාපත්ති හෝ පිංවලින් දිව්‍යලෝකවල බ්‍රක්්මෝලෝකවල නැවතිලා ආය මරණය හොයා ගන්නෙත් නෑ! මොකොද කරන්නේ. ධ්‍යාන සමාපත්ති ලබලා ඒව ඉක්මවාගෙන ගිහිල්ලා විදර්ශනානුවනින් ත්‍රිලක්ෂණය පටිජ සමුපාද ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනිින් සැනසෙන පිරිසක් ඉන්නවා අන්නේ පිරිස විතරක්. මාරයාගේ වසගෙට අහුවෙන්නේ නෑ අර කාල ගියාට වැද්දගේ වසගට අහුවනේ නැති හතරවෙනි මුවරංචුව වගේ. තෙරුුණානේද. මුවන්ගේ කතාවයි බුද්ධශ්‍රාවකයින්ගේ කතාවයි සමානයිද රැත සමානයි සිවවෙනි බුවරංචුවට සමානයි බුද්ධශ්‍රාවකයෝ ඒගොල්ලො සීලයෙන් අව තින්නෙත් නෑ සමාධියෙන්නව තින්නෙත් නෑ ඒ අය කුමක්ද උතුම් අස්සිරිමත් විදර්ශනාපාතක ප්‍රඥාවම උදාකරගෙන මේ සසරගමනින් නිදහස්සනවා. ඒචිත්තං සංඥ මෙස්සන්ති මොක්කන්තිමාරබන්ධනා. යමෙක්කිත දමනය කරනවද එඇත්තෝ මාරයාගෙන් සහමුලිම්ම නිදහස්සනවා නිවාපසූත්‍රයෙන් ඇසූමේ දේශනාව එවතුම් නිවන පිණිසම හේතු වේවා. ම ඉතාම දුර්ල බවස්ථාවකට අපි මුහුණ දිල තියෙන්නේ එ තමයි ධර්මඥානයත් අපටත් වඩා අප ගැන උන්වහන්සගේ තියෙන අත්දැකීම් සම්භාරයක් ලංකාවිතරක්නේ උන්හන්සේ දැව බහෝ සයින් වැඩවාසේ කන ජපානය එනිසාම තමයි මං දුර්ල බයි කලකිව උණහන්සගේ අත්දැකීම් ධර්මඥානයක් එක්ක ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් උවහන්සේකින් අපි මේ ආකාරීෙන් තොරතුරු මසන අප හඳුරනේ දැන් අපි නිවාප සූත්‍රය වගේ සාර්ථක කරගන්න ජීවිතය වි්වවි්ධ තණබිම ඔයාගෙන යනවා. හැබ අපේ තියන ප්‍රශ්නය අර මුවන් වගෙනවේ ඒ තන විිමහරියන්නයකට තවත් අන බිමක් ොයාගෙන යන තවත් සාර්ථකත්වයට එක එක කාරමයක් ධර්මාණු කූලව පිහාන්තුරට සාර්ථකත්වය දකින්න කොද. ඉළඟට හැම කෙනෙක්ට මට විතරන්නීම හැම කෙනෙකුට වශසයි. අනක් කෙනාට අවශ්‍ය කෙනෙක් බෝට පත්වන්න උදාහරණයක් විදියට බොහන්සේ වගේ. වැඩපු ගමන් ලංකාට වැඩිය කෙලා දැනගත්ත ගමන් අපි සලුදේවල් පස්සෙ කලා උනාසිට ආරාධනකර ධර්මදේශ. නිසා අනික් කෙනෙකුට අවශ්‍යම කෙනෙක් බෝට පත්වෙන් ධර්මාලු කූලු අපිේ ජීවිත හදාගන්න කොමුද පිහඳු. ඇතටම ශර්මාතය අපි සාර්ථකත්වයට පත්වනොත් විතරමයි අනික්කයට අපි අවශවෙන්. මම එනවා කියලා දැනගත්ව ගමන්. සසාරතිනල් මාත්මයකිව හාමුදුරනේ හතා අයට පැය දැනටම හරි මං බලනව හත නමය පැයමු බහන්සට වෙන් කරන්න ගෝහමරි වඩින කියලා. ඒ මොකද ධර්ම ස්‍යවේදනයෙහි සාර්ථක වුනොත් එතකොට මාදයවල පින්වතුන් ලහිතනවා මේ සායිනාන්සි වඩම්මල මිනිස්සන්ට හොඳ දෙයක් කියල දුන්නොත් වටිනවා කියලානේ. සාර්ථක වනොත් අපි ඕනනි වෙනවා. හැබ සාර්ථක වෙන්නේ දක්ෂ වෙන්න ඕන ඉළඟට සමර්ථ වෙන්නම. කෙනෙකුට සාර්ථක වෙනනම් සක්කෝ සක්කෝ කියලා කරණීමැතු සූත්‍රය වචනය තියවනේද සෝ සක්කෝ කියන වචනයටට පාලිතේරුන් දෙකක් තියෙනවා දක්හෝ සමත්තෝ දක්ෂයි සමර්ථයි කෙනෙක. එකේ කෙනෙක් සාර්ථක මනුස්සේ විශිෂ්ට මනුසෙක්වෙන්න ම විශිෂ්ටමනෙමෙයි මම පුහුණ වෙන කෙනෙක් මම අතිස්සාතකනමයි අත්තිදක්ෂණමෙයි නමුත් දක්ෂකම් ඇති කරගන්න විශිෂ්ටත්වයට යන්න ඒ උතුම් නිවන හොයාගන්න මඟ පල ලබන්න පුහුණුවෙනෙක්ෙනෙ ම පුහුණුව වෙනෙක් කෙනෙ විතර. හැබැයි යම් ආකාරයකට අපිට යම් තලයකට එන්න අවස්ථාව හම්වෙන්නේ අපේ ජීවිත අපි දක්ෂවෙන් නීලඟටි සමතයෙන්නවා මොකටද දක්ෂ වන්න. පලවෙනි එක තමයි අපේ ජීවිතයේ නිවැරදි දර්ශනයක් ඇති කරගන්න අපි දක්ෂවෙන්න ඕනේ සමවයෙන. අපේ විෂණ එක කෙනෙක්. අපේ වව්ව එකනේ අපේ දැක්ම නිවැරදි කරගන්න අපි දක්ෂවෙන්නවා. දැක්ම බෞද්ධයකුටනුව කළ යුත්ත මොකද නොළ යුත්ත මොකද කියලා අපේ අරමුණට සාපේක්ෂ අපේ දර්ශනය සක සකත්. මගේ අරමුණ මේක, ගොල්ල එකට යන්න නම් මං කළ යුතු මොනවද නොක යුතු මොනවද අපි දර්ශනය එකතුවෙනිපේ. මම ඇසුරුයවද ඇසුරු නොකළ යුතු අය කවද මම අධ්‍යන කළ යුතු දේවල් මනවද ම ස්ට්‍රඩී ොළ යුතු දවල් මොනවාද මට ඔන්න ැතිව මොනවාද.ඊළඟට මම තැන්වලද යන්නේ මොනතැන්වලද නොයන්නේ මට කැපමෝනවද මට අකැපමෝනවද මට ගෝචරමනවද මට අගෝචරමෝනවද. අරමුණකට යද්දී ඉලක්කයක් සපුරාගෙන විශිෂ්ටයක් වෙන්න යන කෙනෙක්ගේ දර්ශනය තුළ මේ කරුණු ඉතාම පුළුල්ව එයා නිරීක්ෂණය කරලා ඒ දැක්ම පිහිතල ඉන්න ඕනි. නිවැරදි දර්ශනයක් ඇති කරගන්න තමයි දක්ෂවෙන්න නොකටිකිෙන සම්මා දිති නිවැරදි දර්ශනයක් තමන්ගේ අරමුණට අද. ඇත්තන් අපි කියමක තියෙ ලෞකික කරමුණක් කියලා ලෞක කරමුණක් ලමේ ගම අපි නේද ලළමෙකුට තින යනිවසිට එකට යන් විශ්විද්‍යාලට ගෙල්ලා උපාධයක් ගණ්ඩ මෝන. ඉතින් ඒනම් එළමයමකතු කරඩඕොන් මම විශ්විද්‍යාලට යන අරමුණක ඉන්නවනං මම බලන්ඩ ෝන දේල් මොෝවද නොබලන්ඩ ඕන දවල් මනොව මම කියවන්න ඕන දේවල් මොනවද කියවන්නඩ ඕනි ඇතිදේවල්මනොද මං ඇසුරු කර්ඩෝනනි අයකවද ඇසු නොකරණ්ඩෝනිි අයකවුද ම නිතර නිතර ගැවසෙන්ට සුදුසු කොයි තැන්වලද කොහෙත්ම ගැවසෙන්ට හොඳ නැත්තේ කොයි තැංවලද. මම කාගේ උපදෙස්ද ලබන්න ඕනි මම කාගේ උපදෙස්ත නොලබණ්ඩෝන. මොකද වැරදි අය ඇසුරු කරකර විශ්විද්‍යාලික ඇතුල්ලෙන්ට බෑල් අෞගික ජීවිතේදින. වැරදි තැන්වල හැසිරි ඇසිරි පැෑගනන්නේ? මම ඒ උ බණ කියයනගේ රුවන් වැලි සැෑයියේ උදෙ හිටියේ. දේශනාවත්තිබුණා. මං උද තුනට විතර යනකොට පන්සලෙන් දෙකට පිටත්තුන්නේේ තුනට විතර යනකොට වාර්ය පොල හරිියදී තරුණ දරුවෝ. අේ ගුල්ලුක් ෂර්ට් ොලුුවල ගැට ගහගෙන කොහේද ගීල එනවා. අවුරුදු පහල වදහසේ ළමයි. මං කල්පන කර මේ ළමයි. මේ අන්ඩහදන්නේ මේකොල්ලු මේ ඕලෙවෙල්ුවත් පාස්කරගෙන නැතුව ඒලවෙල් විභාගතව පෙනීටල නැතුව මේ කොල්ලො මහර දෙගොට හරි වෙනකං මෙම පහරවල් වෙල ඉන්න කියොත්. නොකල්ලි ීති සංචාරයන් නිියලෙන් යොත් ඒකොලොන්ගේ අරමුණන කවත් දාවක්කත් සපුර ගන්ඩ ලබේද කවත් දහමක්ක සපුර ගන්න හම්බෙනෑ. එනිසා ෂානක මාත්මය මේ අපි කාටහරි ඕන වඩ ඕන කිය අපි ප්‍රාර්ථනා කළට වැඩන්නේ. මව නිතතාට ඕන වැඩ ෝ න අනිත් අය ම ාරගණඩ න නිත් අය ම පිළිග්ඩ ඕන නිත් අය මට තැනත් දෙන්නඩ ඕන එහෙම හිතුවට වැඩ නෑ කරඩෝනිමොකද. මට තැනත් නොදී බැරි තැනට මම පත්වන්න ඕනේ. ඒකටනම් මම විශිෂ්ඨ දතිගුණාන්ග මගේ ගෞතයා ගණ්ඩ ඕන. මම මොන හේතුවක් නිසාවත් නොකළ යුතුේ නොවද කිය ම හයා ගන්න. අන්න වාරයම කළයුතු දවල් මොද කියල මංහයා ග්ඩ. ඒකට කියන දක්ෂකම. අන්නේ තමන් ඇතිකර ගත්තු දර්ශනයෙහි කණ්ඩව පිහිටා හිටියොත් ඒකට කියනොමොකක්ද. සමර්ථකම. හැම දක්ෂයම සමත්වෙලා න හැබ හැම සමර්ථයම දක්ෂයෙක්. හැම දක්ෂයම සමත්වෙලා නෑ හැබැයි හැම සමතෙක්ම ඒ වැඩේ මුලින් දක්ෂවෙලා තියන දක්ෂකම අකන්ඩ වනාම ඒකට කිය නොමකද සමත්කම කියලා දක්ෂකමේ අකණ්ඩ බවතම සමත්කම්. විශිෂ්ටේක් නිර්මාණයෙන් නතකොට නැතුව බැරි කෙනෙක් නිර්මාණය වෙන් ඇතකොට. දැන් විශිෂ්ෂත්ව වෙනකම් පුදුවම දක්ෂලම ඉන්න අනේ. හැබැ ශිෂ්ෂත්ව පාස් වෙලා ඉතින් ඔන්න අංගනවානේ ඇ ඊටෙම ඔය ගොල්ලොත් ඉතින් න්නේේද. යික එෙම බොඩිය ුන්ට දික්කරනවා එනදගලා කියන්න පුතා කෝමද ඔයා මේක පාස්කත්දේ නොවා කමෙන්ට්‍රී පොඩිියෝ නේද ශිෂ්ත්වය නිකම් මේ මුළු විශවම ජයගත්ත වගේ නේද රොකට් එක ගියාවගේ හඳට ඉ කතා කරන්න එතැන ඉඳලා එපොඩි කාට අන්ගෙනවා ගොඩා පොඩි වුන්ට අගෙනවා ශිෂත්තය පෙසයන්ගන්නෙනවා අංගෙනවා කියන්නේ අපේ බාසාවෙන්නේ අන්ගෙනවා කියලා කියන එකනේ උමතු වෙන එයා ළම එක් විදිහට හිතනක නමමුත් වනු මුලින් දක්ෂයා හැබැයි ඕලෙවෙල් වෙනකොට අර පණ්ඩිතකම ඔලුවට ගාල ගාල ගාලා නේත අර තියන ලොකම් ඔලුවට ඇවිල් ඇවිල කාගෙන්වත් උපදේශයක් ගන්න අම්ම කියෙ කාරන්නෑ තාත්ත කියන කහනෑ මේ සිිස්සත්ය පන්ති ගානය දංග අම්ම ඊට පසේ අම්මනිකම් මෝඩයක් වෙනවානේ. අන්තිමට මොකතු වෙන්නේ. දක්ෂයෝ අසමර්ථ වෙන අසමර්ථ වෙනවා. ඒනිසාම ිෂ්ත්්‍යවගේ බෝහෝම පාථමික පොඩි විභාගයක් ඒ ඕන ඒ විභාගෙත් තිබුණනට මං වරද්දකින්න නෑ මේ ගම්මල ලමයින්ට නාගරික පාසලකට යන්නනේ ඔය වගේක්ේ ිස්්තත්යකුවටඒක හම්බෙන ිස්සත්වයක් නෑනේ ඒ මුකත් නෑ විස්කෝලිට ගන්නඩ පුළුවන්ගමන්නෑ හැබැ ඒවයින් ළමයි ඔලු නරක් කරගන්න හොඳ නෑන. එතකොට එයාගේ දක්ෂකම එ මගදී අකණ්ඩ කරන්න නැතුව බිඳවට්ටගෙන ඕල වෙල්ලස්ස මර්තුවයෙන. ඕලෙවෙල් ඒ නමය ගත්තු අය මන්දන්නවා ඒ ලෙවල් වලදී එතුන එතුන ගත්තා ඇයි දක්ෂකම ඒක කටිනිව් කරනෑ. එක දක්ෂකම අකන්්ඩව ගෙනිච්ච නෑ. එ ඕලෙවෙල් පාස් අර හපුරු කතාර තිබුණ මේ පෙස්බුක එකේ තියන සහරම මං බලනවා එ ගන්න තියනෙවා ගන්න බණට එම කිලෙන පුලන්නේ. ඒක තිබුණා මේ මොකදද. බයිසිකලයක් ගණ්ඩ ආසහින්ද ශිෂ්්‍යත්්‍ය පස්සුනා. අමා කියලලා ශිශ්ත පාසුත් බයිසිකලයක් කරන් දෙෙනවා කියලා ශිස්සත්‍ය පස්සුන. ෆෝන් එකක් කරන් දෙෙනවා කියපු හින්ද ඕලෙවෙල් පස්සුන. ෆෝන් එක ගන්න ආසාට ඕලෙවෙෙල් පාසුනා ඊළඟ අන්තිමටම ලියල්තිනවා ෆෝන් එක හින්ද එලෙවෙල් ෆෙල්ලුුණනා කියලා. තෙරුණ බයිසිකලයක් ගන්න ශිෂ්්‍යත්්‍ය පස්සෙනවා. ෆෝන් එකක් ගන්න. ඕලවෙල් කරලා ඕලෙවල් පස්සන ඉට ෆෝර්න එක හින්ද එලවෙෙල් ෆෙල් වෙනවා. කැම්පොසඇන්න බැරි වෙනවා. දක්ෂ මොකද වෙන්නේ. අසමර්ථ වෙලානේ විශිෂ්ඨයෝ නිර්මාණය වෙන්නේ ඇතිකර ගත්තු දක්ෂකම අකණ්ඩව පවත්වාගත්තොත් විතරයි. මොන දක්ෂකම්ද යා යුතු තැන නොයා යුතු තැන ගැන ගෝචරදේ අගෝචරදය ගැන ගැපෙන දේ නොගැලපෙන දේ ගැන ඇසුරු කළ යුතුය නොකළ යුතු අය ලබාගත යුතු දැනුම සහ නොලබාගත යුතුදේ. අන්නේ ඇතිකරගන්න දර්ශනයෙහි අකන්්ඩව පිහිට අහිටයෝත් එයාගේ වීරයත් මොකක නොද. අක්කණ්ඩ වෙනන එයාගේ උත්සාහය අක්කණ්ඩ වෙන. දක්ෂකමේද සාම්‍ය ස්සාහයක්ක් පිතර ඇතිවෙන්නේ මට මතක අපිරවෙන න්න කාල අස ජාමුදුර මගේ මිත්‍රය නිසා දන්න. අපි දෙන්න ඉති තරන්ගට පාඩන්කර පො ම දන ලා විද මතක්ර. වන්හන්සේ ගාතා පහළුවක් කටපාඩන් දුන්නොත් මම උත්සාහ කරනව කොමාරිතාසයක් කරන්න. අවි දෙන්න අතර ලොකු පාඩන් තරගත්ති වුණ හැමදා උන්හන්ේ තමයි මම දෙක සහර කාලවලදි ම එක කලතුරකි කලතුරකි ම එකක අස ්‍යහාන්තුරු මට වැද ඒග ගන්න බොම දක්ෂ වහන්සේගේ මතක සක්තිේ මටත් අඩ බොහොම හොඳ කෙනෙක්. ඉතිං අවි දෙන්න බොහම තරග ිගෙන ගත්ත පිට වෙන. ඉතින් ඒ ඒ දක්ෂකම අකණ්ඩ කරගත්තේ නැතන් අද අපි මෙතනට එන්නේ නෑ. ඒ කාලේ අ සමහර කාල තිබුණන මට මතකයි මං චුටිකාලේ ඉගෙන ගනිීති ඉතින් දක්ෂවිදිට ඔක්කොම ආහදාගෙන කාල සටනකුත් අදන උදේට නැකි ටින්නේ මේ වෙලාවට දත් මැද මුව සෝදන්නේ මේ වෙලාවට දවස්ක ඊළඟට කාල සටහනත් නෑ මම මේ වැඩ පිළි පලිත් නෑ . එහෙම අර දක්ෂකං හදාගත්තට වැඩ නෑ දක්ෂකමේ දිගටම හිටියේ නැත ොත්නේ? එනිසා ශානකමාන්ත්‍ය ආපු ප්‍රශ්නයට දෙන්න පුළන් කෙටි උත්තරේ තමයි. නමුත් එක පොළුල් උත්තරයක් ඒ තමයි. ඇතිකරගත්තු දක්ෂකම, දක්ෂකංය තිකර ගන්න වීර්ය කරන්න ඊළඟට ඇතිකරගත්තු දක්ෂකමේ දිගටම උපරිමය දක්වාම අන්තිම එකනමකද. අන්තිම අරමුණ සම්පූර්ණ වෙනකම්ම එක අන්ඩ. දැන් අපි සම්මාධිත්්‍යයේ පිහිටියට වැඩන්නෑ නිවම් දකිනකම්ම. සම්මාදිත්්‍යය තුළම ඉන්න ඕන. සම්මා සංකප්ප තේරුම් ගන්න ක්ෂ වනාට වැඩනෑ. නිවම් දකිනකම්ම සංවාසංකප්ප පුහුණු වෙන්න ඕන. නිවම් දකිනකම්ම සමාවාචා පුහුණුවවෙන්න ඕොන. සමාකම්මන්ත පුහුණුවවෙෙන්න්නෝ සම ආජීව පුහුණ න්නෝට. අත්ත කකිලමතා නියෝගෙන් දිගටමයින් වෙලායින්න ඕ. කාමුුල්ලිකා නයෝගෙන් දිගටමයින් වෙලා ඉන්න ඕන මැදදි කොටස්ථාගෙන බෑ. මධ්‍යමක් ප්‍රතිප්‍රදාව තමයි අකණ්ඩ වියයුත් අකණ්ඩ වයු. ඒ අකණ්ඩව ගියාම අන්න එතෙන්දයා සමතෙක් වෙනවා නැත්තන් තමන්ගේ අරමුණ ජයගත්තු කෙනෙක්කෙන ජයගත්තු අය කොහොමත් ඉතිං කාටත් ඕනි වෙනවද නැත කවුරුත් වන්දනවා වදිනවා නේද. ඉස්සුරින් කිත් අසසින් දැබලෙනදා. ඔබගේ බැනුමත් ගීයක්වේ විශිෂ්ටයෝ දැන්නත් ඇහෙන්ෙ සිදුූකිනෝවාගේ. නගතම වැඩේ නති හරි ස්වාමන් හන්ස දැංග ඔබවහන්සේ කේනාකාරයට මේ අපි හොඳ ගුණ වගවන්නත් ඇති කරගන්න ටෝලනන්නේ මෙවා කණ්ඩව අරගෙන යන්නට අවශ්‍යයි. හැබැදැන් ගොඩක් තරුණයෝ කල්පනා කරනා මොනෝටද මේ වකරලා. කිසි ප්‍රයෝචනයක් නැෑනිමං උදාහර නැක්ව ටිගන්න අවංක භාවය. පොඩි දරවා හරි අවංකයි අම්මට අවන්කයි මොන්ටි සරියට අතුර පාසලට අවංකයි එක කාලයක්තියනවා. ඊට පසේ ටිකකාලයක් යට පසේ අවංකම හෙම පිටින්ව? හ හිල්ලදන්නෑ හිතනවාම මුලු සමාජයේම අංක නැත්තන් අයිදියනෙ මංගවිතරක් අංකවෙල් ඇති කාටධාරිගේ අවංග වෙලා එහෙම කල්පන කරනවා විශේෂෙන්ම තරුණෝදවිය මංහිතන්න ස්වාමයණ හන්ස අවංක කම කියන එක වරදක්ද දැන් අපේ සමාජයේ එඒමනැත්තැන් අවංක වෙන්න ඕනේ නැද්දර් අනිත් අය අවංක නෝනු පලියට අපිවංක වුනෝතින් මොකක් ඇතිවන පලප්‍රයෝජන. ඕ ඇත්තටම දැන් අවංක භාවය වගේ උදාාර මනුෂ්‍ය ධර්මයක් සම්බන්ධව අද තියන්නේ ටිකක් නිශේදනීයෙන් නැගිටව අදහසක් අවංක වෙලා වැඩන්න ඔය ඔබ කියපු අදස්ටිකම තමයි සමාජය ඇත්තටම තියන කාටදවංක වෙලා හරි ගිය මං මෙච්ච රවංක වුනා මට මොනෝද ලැබුණේ මතකතයා ගැන්ට අවංකභාවය නැත්තං සූජූච කියන ගුණධර්ම වැඩීමෙන් අපිට ඇත්තටම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්තං. ඇත්තටම අපි විශිෂ්ට අයවලුම් බවට පත්වෙෙන්නේ නැත්තන් අපේ භාග්‍යවතුන්හන්ේ අපිට දවල් පුහුණ වෙන්ඩ කියලා දේශනා කරන්නේ නෑ. අපි අවංක වෙන්ඩෝනය මෙ ලෝකයේ ප්‍රශ්නයක් විසඳන්න නෙමේ. අපි අවංක වැඩෝනය අප ප්‍රශ්න විසඳක දැන් උදාහරණයක් ඉදිටගත්තොත්. මම අවංක වෙඩෝනෑ ලෝකයායට නෙමෙයි. මම අවංක වෙඩෝන කාටද මටන? මට තමයි අවංක වන්නවා. මට ලෝකයේ අයව මගෑරෑර ඉන්න පුුවන්. හැබැයි මට මාව මගහරින්න හම්බෙන්නේ නෑන. මට මාව මගහරින්න හම්බෙන්නඇ. ලෝකෙ මය දන්නෑ මංකරේ මකද කියලා. හැබැයි මම දන්නවන මම දන්නවනි මංම නොද කළේ කියලා දැන් අපි මේ කෝපියයක් බිදු නොත් අපිට පුළුවන් මේ ලස්සන කෝපය නේද ලස්සන ලංකාේ ලස්සන කෝපතිරනන්නේ. ලස්සන කෝපයඒ ලස්සන චිත්‍රය තියෙන්නනේ නැම එක බිඳරම් අපිට පුළුවන් කාට තුරෙන් වට පිට බල දඩි බිඩි ගාලා කෑලිටිකෙක් කහු කළ ලස්සනට ඒ හිමිහිට සියුම්ම අලවඩනේ සියුම්ම ලස්සන ටලෝලා දැන් නම් ඉරි පේනවා නෙනේ බිඳිච්ච පේනවා ඒවත් එහෙන්න තබ ලස්සන චිත්‍ර ටික් අඳන්න පුළුවන් දැම් බලන කට්ටියට හිතෙන්නෙවත් නෑ මේ කෝපනම් බිඳිච්චකක් කියල හිතෙෙවත් නෑ. බලන හැමෝම වර්ණක ලස්සන කෝපයක් හරිම ලස්සනයි කෞද දන්නෑ මේ චිත්‍රටිකැන්දේ. පුදුම නිර්මාණයක් නේ හැබැයි කෝප්පේ අතින් බිමට වැටිලා බිඳිච්ච මනුස්සය විතරත් දන්නවා මේ කෝප්පේ බිඳුණු එකක්. නේත් ලෝකෙ දන්නේ නෑ. තටම අපිට මේ ලෝකෙත් එක්ක වැඩ කරන්න වෙන්න බොහම සුළු වෙලාවයි ඔබ මම වැඩ කරන්න වෙන්න වැඩි වෙලාවක් හෘුදේ ශක්ෂයක බුදුදහ මේ උජූජ කියල කියනෙ මොකක්ද අර ඇතිකරගත්තු දර්ශනය තුළ තමන් අනික්කායට පේනසීමාවේ අකන්්ඩව යෙදීමටෙන උජූච කියලා මම ප්‍රාණගාත කරන්නේ නැති කෙනෙක් කියලා දර්ශනයක් ඇති කරගන්නවා. මම ප්‍රාණගාත නොකර ජීවත්ව වෙනවා. අන්න එකට කියෙන වූජූච. දැන් එලිපිට කාටත් වේ නවා ම ප්‍රාගාත කරන්නේ. දැන් ඒක තවටිකක් අහණඩ කරන්න ඕනමකත. මම එලිපිට ප්‍රාණගාත කරන්නත් නෑ. මම හොරෙන් ප්‍රාණගාත කරන්නෙත් නෑ එතකොට ෙන මොනාවංකත මනවංක සූජූච. අවංකකම විතරක් මදිී. නිවනටනං කුමක්ෙන්න්න ඕනුද මනවංක වෙන්න ඕන. පවුනොකරට විතරක් මදිී නිවන්දකින්න නම් රහසිංවත් පවනොකරන්න. රහසිංවත් පවුන කරනකොට ෙනවා සූජූචය කියලා. එකුවේ අපි නොකර ඉන්න දේවල් එලිපිටත් නොකරන්ඩ ඕන රහසිනුත් නොකරන්ඩ ඕන. අපි කරන දේවල්, අකන්්ඩව එලිපිටත් කර්ඩ ඕනේ කවුරුත් නැති තැනත් කර්ඩ ඕන. එතකොට තමයි විසිිස්ටාර් නිර්මාණය වෙන්. එතකොට තමයි අවංකකමේ උපරිම පලදාව ලැබෙන්ෙනවේ. ඔය ගොඩක් අය අවංකායි අවංකයි කියලා කිය ඉඳල පස්සෙද විඳවනන වැඩන්නේ අවංක වෙලා කියලා. ඒගොල අවංක වෙලති ඇතටම එලිට ලකට විතරයිති. එලිපිට අවංක ෙවී ඉඳලා අවංකම පෙන්නල පෙන්නල බලනොද කමට් කියලනන්නේ කොහොමුදු ප්‍රතිචාර. මගේ අවංකමට හොඳ ප්‍රතිචාර හම්බුනාද. එහෙම ලොකූ ප්‍රතිචාර හොඳ අගය කිරීම් ප්‍රසංසා ඒව නැතුනොත් එය අවංක වෙලා තියනෙ අවංකවීම හොඳ හින්ද නෙමෙයි.ඒවා එයා අවංක වෙලා තියෙන්නේ තව මොකක්හරි අරමුණකටන කවුරහරි වසංග කර ගන්න කවරුහරි අල් ගන්ඩ ඔබවත් මමත් අවක වෙ නි කවුරහරි අල්ලගන්න නෙවෙෙන. අනිත්තාඒව වසග කරගන්න නෙවෙයි මට්ට මගෙන් චෝදනාවක්වෙන්නන්නේ නැතු ජීවත්වවෙන්නේ අපි අවංකවෙන්නන. මම පර කුණුටික දාන්නන්නේ නැතුව අන්ඩෝනියයි ඒට මගේ රුදේශක්ෂය වද දෙෙන්න්නට ඕන ම කාපු කෑමවල කුණ ටික පාරදාලයන එක ගැන්. මම වතුරබීපු කප් එක මම දායනව නම් මේ තනකොල පිටෙන්නේ. එක එක මගේ රෘුදේසාක්ෂයෙන් අහන්ඩෝවන තමුන් හරි මනුස්සෙද කියලනේ. ඒකම මේ පොලිසියන් දැක්වොත්තුන්ද නෑ PHචයි දක්කොත් නඩුදයි ඒ වගේ ප්‍රශ්න නෙවෙයි. අපි අවන්කවෙන් ඕන මේ ලිය මිනිහන්ගේ ප්‍රශ්ිවිසඳන්න නෙවෙයි. අපි අවංක වන්න ඕන අප රුදේ ශක්ෂයට. අපි කරනදේ වැරදිනන් ඒ වැරද්ද නොකර ඉදීම සතුට තම විඳින් දෝ අවංකරය එකෙ ලාබේක.ි අපි හරිදයක් කරනවනං ඒ හරිදේ කරලා කවුරුත් දකින්නෙත් නෑ අගර කරන්නෙත් නෑ මුකත් කටවත් පේනෙ නෑ හැබැ අපි හරිදේ දිගටම කරනවා. ඒක සතුට විඳන්න අපිට පුළන්ගෙන. එනිසා? අවංක වෙලා වැඩක් නෑ කියලනම් හිතන්න එපා අවංකවීමෙන් ලොක්කුම ලාබේ තමයි පුද්දු මාකාර සතුටකින් ඉන්න පුළුවන්. පොඩ්ඩක්කත් හිත ගැහෙන් නෑ හිත බය නෑ. හිතේ අසානයක් නැහැ අවංකයින. අවංකවම හිතට එකඟව ජීවත්වෙන අය ඕන කෙනෙක් ඉස්සරහට කොන්ද කෙලින්තියන් යනවද නැත. යනවා ඇයි. හංගන්ඩ ජීවිතයක් නෑ. එලිදරව්වෙයි කියලා බය නෑ. ොර ැතං කොච්චටර ලේසි දෙදන හොර තියනෙනකට අපිට කොච්චර මාරුවදනෙ අපේ ීත පොඩිපඩි හර යෙනකොට කොච්චර ආමාරුද එනිසා මම යෝජනා කන උජූච්චත් සූජූචෝකට මම ලස්සන වාකයක් නිතර කියනවා යන්ඩ උබ ඕනාක ඒත් ගියෙක් කොහේද කියලා ඇහුවොත් කියන්න පුළුවන් තැන් වලට කතා කරන්න ඔබෝන කෙනෙක් එක්ක කතා කරේ මොනවද කියලා ඇ කියඩ පුළුවන් දේවල්. හැසරෙන් ඔබෝන කෙනෙක් එක්ක. කොහොම දැස්සුරනේ කියලා ඇව්වොත් කියඩ පුළුවන් දේවල් කැනෙ කරන්න කියඩ පුළුවන් දේවල්. කියන්න ආපව් එලි දරව් කරන්න පුළුවන් දේවල්. යන්ඩ කොහෙද ගිය කියලා කිය්ඩ පුළුවන් තැන්වල විතරක්. එතකොට ඔබ ඒ හැම තැනකම ඔබේ අවංකකම අකන්්ඩ කරලා එකට . සමාජයෙන්වෙෙන් වෙලා පැනල දුවනක් කනෙක් නෙවයි. ඔබ හැමෝම එක්ක ඉන්නවා. හැබැයි ඔබ නිදහසේ ඉන්නවා. ජීවිතය සැනසිල්ල ලැබෙන අවංකායට අවංකාය ගැන සිල්වත්තාය කෙන එක. උජූජස උජූච ගයැන සීලයි. අවංකවෙන් ඕන අවංක වෙන එකන සිල්වත්කමකය. රෘදේශක්ෂියයට එකඟ ඉන්න කනේ. අපි කෘදේසාක්ෂයට පටහැනි වැඩකරමතම හැගය ගන්නව සැහම තිස්සම තමන්ට වග කියන්. තමන්ගේ හිතට වග කියයන්. හැම තිස්සම හිතන කාගෙන් ගැලවුනත් හිතෙන්නම් ගැලවෙන නම් වෙන්නේ නෑ කාට හැඟගුවත් හිතටනම් හොර කොරන්න බෑ. හැම තිස්සම කියන් දෙ එක. ලමයින්ට තෙක් කියන්නට ඇහන. මාත අප පොඩි නමලට ඇහෙනු මිතර කියන එකක්. ඔහොම යමුකෝ ලොකොහන්දුරුවන්ටත් හංගණ්ඩ පුළුවන්. හරි හරි ලොකොහන්දුරු ඇන්ඳදුව කියලා උඩ පණන්නත් පුළුවන් හැබැයිතිං. අනු අන්දන්ඩ ගිහිල්ල තමන් ඇඳ ගණ්ඩ ප්‍රමාණයට නං එනවා මයි විපාක එන්නවා මයි එනිසා මාවට යෝජනා කරන අවංකකම අවංකව ඉන්න එක අමාරුවයි මේ ලෝකෙ මොකොද වංචනිකයෝ කපටියෝ රවට්ටනාය බොරුකාරයෝ පිරුණු ලෝකෙක අවංකවයින්ඳීම දුස්කරයිද නැත දුකරයි තිත්තා කසායක් බොනෝ වගෙනවෙනිවල් ගට බනුව වගේ අවංකව ඉන්නක පරි තිත්තතායි න නෙද ල්ගන මේ පලකින් බංවල් ගට කිය අපි කියරන දකුණු පලතිකන ංවල් ගට කොළොඹට ගම් මා තිගෙන ගත විනිවල් ගටකට බංවල් ගතන හරි ත්තයි අපිට උන හැදුනම් ඉස්සර තම් බල දෙන්නේ වනේ තිත්තම තිත්තයි හැබැයිඒ තිත්ත කසාය බීවට පස්සේ බොහොම සුළු වෙලාවකින් ප්‍රතිශක්ති කරණය වැඩිලා අප ඉක්මණින් නිරෝගි වෙන. අවංකකමත් මේ වගේ වංචනික බොරුකාර අම්දන රවට්ටන සමාජක අමාරු දෙයක් හැබැයි යම් කිසි කෙනෙක් අකණ්ඩබ අවංකව හිටියොත්. එයාගේ ජීවිතය එයාගේ සන්ද්‍යයාමය එයාගේ ජීවිතයේ හැම සැඳෑවක්ම බොහොම තෘප්තිමත්. කාටවක් බයනෑ හරි නිදහස් සෑල්ලුයි. බොරුව වැඩියුනාමිතින් කොච්සර බයඳන්නේෙ. චර බයයිද ඔයඇතු දැක ලතිනි සමාහරන්ට කෝල් එකකාවන් දනවනේ කෝල එකවන්ගේ වටේ දුවනවා ඇයි කිය හවන් සිගනල් නෑලෝ යන තමන් ලෝන් දාාල සිටු දාලා හදාගත්තු ගේ ඇතුළේඒ සැනසිල්ලි ෆෝර්න් එකෙන් කතා කර කර ඉන්නවත් නැත්තං කරුමයදද නැත්ත හිතන්ඩකන මොන කරමය අද කියලා ගේටේ දුවන් නොවන්න ාතරූම එකට ය අදත් තමන්ගම ගෙදරායි ඉන්න තැන ෆෝණෙක ත්සං යන්ඩ වෙන න මොන්න තත්වයද කියල හිතන්ක යන තමන්ගේ ගෙදර ගෙවන ජීවිතයට ඒ ගෙදර සැනසීම ලැබෙන්න ඇත වසේ මෙතැන ඉන්න මනුස්සේ අවංක මනුස්සේ කන එයා එළියට ගියාට එ එලියට ගිහිල ඉතාම අවංක ජීවිතයක් අත කළ එන්නඕන. එයා අනිත්තා එක ඇසුරු කරාට වැඩකරට එයා ආත්‍රයන් හරි විනිවිධභාාවෙන් යුක්තව පවත් ත්තුවා වෙන්න. ට හැගියන්ගේ හොරෙක්ගේ ඉන්න දෙයක් නෑ හොරෙක් වගේ එකම ගෙතර ඉන්න කොච්චට අමාරුද න කොච්චන අමාරුද තනිමම මේ කාමරෙක්කු ලියටරං ඉන්න වගේ නෙවෙයිනි එනිසා මම යෝජනා කරනවා අහුුවෙන ම ටකමැති මොනව රිතිය නම් හොරෙන්න්නන්ම් කරන්ඩ යන් එපා අහුුවෙනවා මයි. හොර කියලා ජාතියක් නෑ ය මැරෙන්ඩ විනාඩි පහක් කරිතියලා ඕපන් කරනවා ඒ අනිවාර්රය රි ආංකකම ජීවිතය ලොක්කොම සතුට කිය හිතා අවංකවම හිත රධයක් නව නිවාර අවංකවම මේ දේ ධහරණය කළගත යුතු වෙනවා. දැන් අපේ හන්තුේ ඔබහන්සේකෙන් දැන් අපි පැකට අධික කාලයක් කීකරුව කීකරුව අපි සියලු දෙනාව මෙතන කීකරුව යටහත්ව මේ ධර්මස්ශ්‍රවණය කරනවා. අපිහ දුුවල අපි අත් වෙලා තියෙන ුමට මට මේ හැම කෙනෙකොටම තව තැනකට ගිහිල්ල අහගෙන ඉන්ඩනෝ අකමැත්තෙන් හරි ගැත්තෙක් වෙලා ඔබට වහල්ලෙක් වෙලා කේකරුකම යටහත්කම ගැතිභාවේ එකන සමට වාහලෙක් වෙෙනත් සිද්දෙන මේ කරුණු හත රහාමුදුලි ගොඩක් කලවට අපි භාවිතාක දෙකාර්තයෙන් වගේ හැබැයි වහන්සගේ පැහදිලි කිරීම එකකාර්තයක් නැවී නේද මේක ඇත්තට මේකාර්තයන්නෙම. කීකරුවීම සහ වහලෙක්වීම කියන්නේ දෙකක්නේ එක දෙකක් කීකරුවීම සහ යටත්වීම කියන්නේ දෙකක් කීකරුවීම කියල කියන්නේ අපි යම් කිසි දෙයක් ඉතාම නිවැරදී කියලා අවබෝධ කරගත්තට පස්සේ ඒ දේට අවංකවම අපේ ජීවිතය එකඟ කරලා පවත්වාගෙනය උදාහරණයක් කිවත් ම තේරුම්ගන්නා පාරය කෙළගහන එක වැරදිී කියලා. ඒ තේරුම්ගත්තට පස්සේ මම මොන හේතුවක් නිසාවත් මගේ ඉවතලන විසබීජ සහිත අප ද්‍රවුයක් නේ මෙ කෙල කියෙන එක. මම මොන හේතුවක් නිසාවත් පාරය මනුස්සයකුට පෑගෙන කිසිම තැනක කෙළගහන්නෑ. ඒක තමයි අරවබෝධ කරගත්තු දේ ප්‍රතිඵලේ. ගැ කීකරුකම කියන්නේ යම් කිසි දෙයක් නරකයි කියලා තේරුම්ගත්තට පස්සේ ඒ තේරුම්ගත්තු බව ප්‍රකාශවීම. ඒගේ එතකොට කරන්නේ. මොන හේතුවන් නිසාවත් කරන්නේ. දැන් දර ද ගැන අපිට තියෙන් ඕන ප්‍රතිපත්ති නේ දරුව ගෙන අපිට ප්‍රතිපත්ති තියෙන්වවා. දරුවන් අපිට ඉස්පර්ශ කරන්න ඉතියක් නෑ වැරදි සිතුවිලි වලින්. සේසෙන්ම තමන්ගේ දරුවෙක් ඇරුණුකොට වෙනත් දරුවෙක් නේත. අල්ලන්න අපිට කොහෙත්ම අයිතියක් නෑ. පළවෙනිම දේ. කොහෙත්ම අයිතියක් නෑ. තමන්ගේ දරුවෙක් වුනත් වැරදි චේතනාවකින් අල්ලන්න කාටවක්කත් අයිතියක් නෑ. ඒක තේරුම් ගණඩ ඕන එහෙම අයිතියක් නෑ ළමයෙක් චූටි දරුවෙක් එයා අපිට ලංවෙන්නේ වන්න සිතුවිලින්. එතකොට එයා අපි ගාවට අවට පස්සේ අපි එඒ වැරදිට අල්ලන්න ස්පර්ශ කරන්න එයා ලංකරගන්න යනක වැරදි. ඒ බැරද්ද තෙරුම් ගත්තම කවද්දාවක්කත් දරුවෙකුට එම කරන්නේ. අද අපට පේ නන්නේේ ලංකාව ගොඩා ප්‍රවෘතිය නේ ටැවිද්දන්ගේ අතින් දරුවන්ට කරදර වෙලා කියෙලා. ගිහිියන්ගේ අතින් දරුවන්ට කරදර වෙලා කියලා. ඉති. එහෙම ඒවගේ චෝදනාවලට පවල් අපි ගොදුරුවෙන්ඩ වෙන්නේ. අපි අර කීකරුවන්ඩ ඕනි නීතියට කීකරු නොවීන්දීමේ ප්‍රතිඵලෙනි. අපි කීකරුුව ඕ නීතියට රටේ නීතිතිෙන ළමයින්ව මිසිුස් කරන බැකිලනේ අප ඒගත කීකරු නූ නම වෙන්නේ. ළමයින්ව වැරදියට පරිහරණය කරන්න යෑමෙන් වෙන්නේ අපි ලොකු අමාරුවක වැටෙනවා. එන්න මේ කීකරුකම කියන්නේ, පුද්ගලය කියන එක අහලා එයාට ඕන විදියට ජීවත් වෙනවා කියන එකක් නෙවෙයි. අපි කීකරුවවෙන්නේ අපේ දහමට අනුව ධර්මයට සහ විනයට ඒකුවේ ධර්මයවිනේ කැන අප ආගමට අනුව රටකනම් නීතියට නේ. ඒකට තම අප කීකරුවෙන්. එතකොට අම්මතාත්තා ධර්ම විනේ නං ඉන්නේ අපි අම්මතාතරටත් කීකරුුණාව වෙනව නතකුට. ගුරුවරත් ඉන්නේ ධර්ම විනේ නං. රැත් කීකරුවන වෙන ට පුදගලවන්ට හල් වීමන්නවී පුද්ගලයවන්ට බයවීමන්න වී. දැන් ඔබ මෙතනදී අහන්න භාග්‍යබවඋන්හන්සගේ දහම. මෙතන දහම් අහන කොට තියනවා දහම් මහනායගේ විනය රීතිය මේකයි. ඒගොලු ඇවි දින්න ඒකෑ ගහන්න ඩිස්ටර්ප් කරන නීතිය.විෙන ඇති ඉතින් ඒට ඒ තේරුම් අරන් කැමැත්තෙන් එකද වෙනවා. එතකොට අපි කීකරුවීමක් කවදාවක්කත් වහල්වීමක් නෙමයි වහල්වීම කියලා කියන්නේ වෙන අරමුණක් ඇතු අපි කරන පොඩි උපයක් එගැන අපිට තියෙනවා මෙආාව පාවිච්චි කර ගණඩ නනි කියලා දහසක් එනිසා යාව පාවිච්චි කරගන්න නම් මං එයාට ලැදිව කටයුතු කරන්න ඕන එයා කියන ඕන එකත් මම කරන මත්තම පෙන්න්න ඕන ඒක වහල්වීමයි කයිරාටිකකමයි එකට යන්නේ නේත් එකද යන්නේ මිනිස්සු සමහරුන්ට වහල්ු වෙලායින්නවා එනේ දැ වැඩිපුරම කතා කරන්නේ ලංකාවේ දේශපාලකින්න්ට වහල් වෙලා කියලා දේශපාලකින්ට විතරන්න නේ නේත. බොහෝ අයට බොහෝ අය වහල් වෙලා තියෙනවා. මිනිස්සු වහල්ලු වෙන්නේ කපටිකමට. හෝ නොහැකාවට නූගත්කමට. ඒ විධ හේතුවත මිනිසු වහල්ුව වහල්ලුවීම කීකරුවීමක් නෙවෙයි. කීකරුවීම කියන්නේ ඉතාම ගැඹුරු අවබෝධය ප්‍රතිඵල අපි කීකරුවේවා තතාගතයන් වන්සට තතාගත ධර්මයට තතාගත ශ්‍රාවකයින් වහන්සලා ආරයන් වහන්සල රහතන් වහන්සේලගේ මග ජීවිතයට අපි කීකරුවේෙන අනිත් සියලු දෙනා කියන හොඳට හන්ඉන්න වාලා හොඳ ඒ එක ගන්න අනිතකයින්ක ද මම කියනෙවයි හොඳඒ එක ගන්න තවයි කර එච්චලතය න මේ මට වහල් වීමන බදධ්‍ය හාමුදුරුව කියන හිද නෙමෙයි දෙදයක් ගන්න නොව ඒද නිවර දිනම් ඒද මෙලෝට යහපුතක් නං. එදේ පරලෝට යහපු තක් නං. ඒ නිවන්නට අනුග්‍රහයක් නං අන්න කීකරවේ. එතකොට බදධ්‍යහාම්දුරෝ බලංහිතිත්තකයි නතත්තකයි. ඔබ යහපදේ පුුණු කරනද නැත පුණ කරන ගොඩාක්කින්න පුදගලයුන්ට කීකරවාය ඒගල ඉතින් අම්මල ඉන්න වෙලාට හරිී හොඳයින. නැති වෙලා බලන්නඕන ෙදර නිපත්තාරුණන හැතිවෙ. දැන් අපි හරි යාසකක්තමයි ය මට්ට හරි කීකරුයින. මට හරි කීකරුයි. ඒකවේ. ගේ ගාව හලෙක්ගේ මංගාව රංපාන මිනිහට අපි හරීකමති. අපි හරි කැමතිව මට හරි කීකරු මට පිටි මීතියන්න ඇලු. අරී හොඳට සතුට වෙවී රැවටනෝ සතුටුවෙවී රැවටෙනවා. මතකතියාගන්න පුද්ගලඔොන්ට කීකරුවෙන්නේ මිනිස්සු ගොඩක් වෙලාවට එයාට තවාරමුණක් තියෙනකොට. යහපත් දට නිවරදි දයට කීකරු වෙන්නේ එක යහපත් නිසා එක නිවරදි නිසා ප්‍රට නීතිය අපි කවුත් කීකරු වෙන්නවා. කකර වෙන්න නේ එඒයි ඒ රටේ නීති පණවා ගෙන තියෙන්නේ ට ආපතට. අපි ධර්මයට විෙනට කීකරුවෙන් හො මොකද අපිට නිවන්දකින්නනංගේ වැට පිළිවෙල අවශ්‍යමයි. අපි හපත් මනුෂ්‍ය සපපුරුෂය වෙන්න නම් ඒ වැඩ පිළිවෙල අපි යන්න මවශ්‍යය එනිසා කීකරුකමා වහල්වීම ගැතිවීම එකක් නෙමෙයි සම්පූර්ණ දෙක සම්පූර්ණ දෙක. බෝම සුල්ලුව අරම නක් තමයි වහලඋන්ට තියෙන්නේ නත. ඒන ඒ පක්ෂ වාහලු ල්ළඟ චන්තිද අනිත් පක්ෂ හලුවෙන් නද ඒ වහල්ලුන්ගේ ස්වභාවතම හැමතිස්ටේම අලුත් සාමියෙක් ඕනෑ එකකරතිබේ ඒගොලොන්ට අලුත් සාවාමියෙක්කෝ නෑ ඒගලොන්ට නිදහස ඉන්න බෑ වහල්ලුම එක වෙන කතාවක් එක වෙන කතාවක් කීකරුවීමම කැන මේ බුද්ධ වාසනය පපුහුණුවක්නේ ම ඔබට යෝජනා කන ඔබ කීකරුවන්න වයස කියවනත් ඔබ කීකරුවෙන් ළමයි හොඳට කීකරුවෙන් ද කියන්න එපා. ඔබේ හිතට කියන්න ඔයා කීකරුවෙන්න්න. නරක වැඩ නොකරන්නන හොඳ වැඩ කරන්න. කුස්සලේ වඩන්න ප්‍රඥාව දියුණු කරන්න කීකරුවෙන්. නීතියට කීකරුවෙන්. පයස කීියවුනත් කවරු හිටියත් කවරු හිටිය නතත් කීකරුවෙන් නොක යුතුදේ නොකරන්න කීකරුවෙන්. කළ යුතුදේ කරන්න කීකරුවෙන්. ඒකෙන් ඔබේ රැකවරණයක් සාතකත්වයක් දියුණුවත් ඔබට ගෙනල්ල දෙනවද නැත ගෙනල දෙවා. ගෙනල දෙවා. ඒ සඳහා කීකරු කමේ අවංක බවාවශ්‍යයිනෙ. කීකරු කමේ අකන්ඩ භවාශ්‍යයි. ඒ කීකරු කමක් කන්දව තියෙන්න්න නං ඒකයත් තේරුම් ගත්තුව එකක්ම වඩොන්. මට දෙයක් දිගටම කරන්නයන්න බෑ මම කාටහරි බට කරන කතා. මට දිගටම දෙයක් කරගෙනයන්න පුළන් මන් තේරුම් ගත්තු දෙයක්න්න. තේරුම් ගත්තට පස්සේ මංක ඉන්ඩ ඉත්තාම කැමති වෙන. ේරුන් ොගෙන අරයට බායේ ොස්්ට බායනෑ තැ ඔබල කීකරුවෙනවා බොස්ට බොස්ටත් කීකරුවෙන්ට හතන් රස්සාාව ගහල යන්න්න පුළුවන් කීකරුවන්න කිය පුවිදියට කතා කරන්න එමන්ට නමුත් ඔබලා කරන වැඩ හරියට තේරුම් ගත්තොත් ොස් ටියත්ත එකයි නැතත්කයි දකට ඔබලා කරන වැඩේ ඒ වැඩේ මොද වැඩේ හරි ඒ වැඩේ නිවරදි ඒ වැඩෙන් ලැබෙන ප්‍රතිඵලයප මෙේත ඒ ඊළඟ රිසල් එක හොඳ එකක් එක කරන්න. එක මෙලවට හොඳයි නම් පරලොවට හොඳයි නම් දෙලවට හොඳයි නම් නිවනට උදදවවක් නම් කීකරුවෙන්. පැදිිනේ ද උත්තරේ නැහ. හාමුදරන හමුරන දැන් තව ප්‍රශයයක් මතු වෙලා ෙන මාජයේ ඇත්තටම දැන් මේක තරුණ පරම්පා විශෙහි තමයි ගොඩක් අපි දකින්නේ. අපි කියවාන දැන්ර වහල් භාව පිළිබඳ කතා කරට අපි හැමවෙලේම කවුර නායෙක් මත්ත ඉන්නන රතු නායක රක්ෂ අපි බලාපොත්තුව වෙනවාන එතකට දැන් ඔයඒක වැඩ මුල පව සංවිධනය වෙලා තියෙනවා අපි හාමුදුරණ පවරෂය පස්නටයක වඩා වර්තනය කරන්න. මෙන්න මේ වැඩමුල්ුවෙන් පසේ ඔබේ පෞරුෂය වඩා වර්ධනය කරගත හැකි.ට. ිනි ඇතම රැට ඇතකට ඇතරම ජනතාව කල්පනා කරන්නේ ඒම ඇත්තන් තරුණ තරුණියෝ හිතන්නේ මේ පෞරුෂය කියලකඇයට වෙනමම හදාගන්න එක මාර දෙයක්. ඒ පෞරුෂයණ යුක්ත කෙනා? ඒ වෙනම වෙනම තලයක් කියලා. එතකොට අර සුමට සිතුවිලි අර අපි කියනවා මුෘරුදු සිතුවිලි ඉතාම හන්ඳින් අනිත් අයට තාාගරි ක රි නෝචා. එහමනවේ බඩයිස් රට ල්ල පොඩක් ඇයගහල අතපය වනලා ඉන්නගෙන දයි ඉතාම හොඳ පෞුෂ්‍යාත්මක පුද්ගලයා කියලා සමාජය හිතන්නම මේ කාරණාව පිළබොඳව අප ටික් දැන්. මේ වර්මාන කකාලින් සමාජයක ගත්තර පස්සේ අප ප හමුදුර නෙටික් කල්පනා කරලා බලන්නොනකේ හොඳ නරක සත්‍යය අත්‍යතව පැහදිිරලා දෙනවනි කියලම විශවස් කන. ඉතාම වැදගත් නොන මත්තයතැන් ඇතම මේ කෙනෙක් හිතනවා මේ මලුදුනාම එක මේ. හීන පෞරුෂයක් කියලනෙ ඕනවට වඩා මුරුදුවෙන්න හොඳ නෑ මට සිල්ුටුවෙන්න හොඳ නෑ කරුණාවන්ත වෙන්න හොඳ නෑ මතකතියා ගන්න පූර්ණ පෞරුෂයක ලක්ෂණය තමයි මුරුදු බව අම්ම කෙනෙකොට කාටහරි අකණ්ඩව සමාව දෙන්න තරන් මුරුදු කරුණාවන්ත හිතක් තියෙනව නං ඒ අම්ම පූර්ව පෞුරුෂයක් තියෙන කෙනෙ එයා දන්නව මෙයා වැරද්ද කර එයා කරපුදේ වැරදිී හැබයිඒ රදයා කරේ මෙන්න මේ දුරුවලකන්ගේයාගෙති බිච්ච නිසා එයාගේ හිතටයා වසග වෙච්ච නිසා ඉච්චරලොකු තේරුම් ගැීම යෙන කෙනෙකුට විතර මයි සමාව දෙන්න පුලාානෑ. එතකට කෙනෙක් වරදක්කරාට පස්සේ අන්තගාමී වෙලා කඩාපැනලා එයාග ජීවිතය තවත් අවුලකටදානවා වෙනුවට කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් නිවැරදිපාරට ගන්න සමාව දෙන්න මඟ පෙන්වන කෙනෙක් නම්. යාගේ පෞරුෂයට ය කට්ද සමානවෙන් පළුවන්. යාගේ පවරුෂය කොච්චර ලොකේඇත. ගොඩක්ක හිතන්නේ ගාලා අඩි පොළවේ හැ්පුුවන් තමයි නියම පෞරුෂයන්න පෙර්සනල් ටික අඒ හතරේ ක්ක්ස් පක් 8 පැක් ඔොක්කොමතිෙනවා අන්න පෞරුෂයක්ිය නියම පර්සනෙල්ටි කල නෑ. ඒවත් ලස්සනට හදා ගන්න ප්‍රශ්නයන්නෑ කොල්ලො ව්‍යයා යාම කරන්න ඕනෑ. ක් සහගන්ඩෝන කට්ස් ධණන්ඩෝනය කොමතියෙන් ඕනේ කිසි ප්‍රශ්න න ජිම්ියන්ද හොඳට දුවන්ඩ ව්‍යයාම කරන කොම කර. හැබැ පර්නලිටක මනසෙන්ෙන් ඕෝනි ඔබ ඇඟ රලු විදියටට පෙනෙනට ඔබේ හදවත බොහොම තෙතමනින් පිරුණුුව එකක් ව නවා ඔබට නැතම් අනිතාය ගැන සහකම්පනයක් නේ සහකම්පනයක් නැති මිනි යනෙ කොච්චර සෙල්ිස් මනුසේද කොච්චර ආත්මාතකකාමිදයක්. පෞරුෂය ගුණනේ අනිතෙක්කෙනගේ දුක තේරනක අනිතකගේ වේදනාව තේරනක, අනිතනගේ බඩිගින්න තේරනක අනිතකන විඳන අපාසුතාව තේරණක. අනිතකන කරපු කැපවීම තේරණක අනිතකන මංගවුවින් කොච්චර ඉවස නොද කියලලා තේරනෙ එක මුරුද්දුකමනේ.ය කොච්චර ලොකු පෞරුෂයක කොටස්ත. නැතුව ගලක් වගේ ඉන්න මනුසේ. න ගලක් වගේ හි තක්තිය කිසිතටමනය නේ ති? බෑංගිරි ගාලා ඇඩුවත් බිඳුවක් අහගින්න කැමති නැති. රලු නපුරු දරදඩු වැන්දත් වැැඳලා ආයාචනා කරත් එක්ක සැරයක් අහඉන්න කැමති නැති නුස්සේගේ මොක්කත් දේ පර්සනැලිටි. එක පර්සනැලිට එක නැත්තං මුක්්දක මොදනේ. මනුස්සේ දිග්ගතම වැඳලා ගරු කරලා තමන් වෙනුවෙන් මොකක් හරි දෙයක් ඉල්ලන්නේ. ඒ මනුස්සගේ ප්‍රශ්නයන ඒේක තේරුම් ගන්න විනාධියයක් යොදවන්න කැමති නැත්තං. අපි ඇගෙන් අඩිහයක් වුනත් වැඩත්තිද කියැම නේද. අපි කොච්චර උස මහත ලස්සන ලොකු වාහනයක යන මිනිෙකුණට වැඩත්තියේ අපිට මිනිෙ වේදනාවකට ඇහුකම් දෙන්නඩ බැරි තරන්නත් කරුණාව නැත්තන්නේ. මනුස්සයකුගේ ප්‍රශ්නයකට කරුණාවන්තව විනාඩියක් නැබතිලා අහන්ඉඩ බැරිතරන්වත්ි රලු හිතත්නම් තියෙන්නේ අපේ ඇති පලයමකක්. එහින්ද පෞුරුෂයක කියයන්න ඔය බාහිරකරුණු ටික විතරක් නේ බාහිතකරුණුත් වැදකත් ලස්සනට ඇඳලා පිල්ලි වෙලට ඉන්න එක එක හොඳ දෙයක්. ඇඟපත හොඳට හදාගෙන පිරිසිතුව පිළිවෙලට නීරෝගීව ඉන්න ආදේ හොඳ දෙයක් හැබැමතක තිය ගන්න ඒ. ඒ ශක්තිමත්කම බාහිරව ගොඩ නැගෙද්දී මනස මොලොක් වෙන්න ඕනනේ. මනස මට සිලිටි වෙන්න වානේ. ඒ මුරදු පව ඔබ තුළ ගොඩනැගෙන බ මෛත්‍රිය දියුණු කරනකොට. මෛත්‍රය කියන්නේ බලාපොරොත්තු නැති නේද. යට අරමුණු නැති ප්‍රේමය නේද. යට අරමුණු නැති. සාමා්‍යය ප්‍රේමය යට අරමුණු සහිතයි. දරුවෙකුට අම්මා නෙද. මෛත්‍රී සාගත වෙන්න ඕනේ එයාගේ දියුණුව දැක දැක සතුට වෙනවා. එයාගේ දියුණුව වෙනුවෙන් කැපවෙනවා. ඒ මෛත්‍රයේ ගුණේ යගේ මුකුත්හොයන්න නැතුව ඉන්නවා. පෙරලායාගේ ප්‍රතිචාරය ගැන හීනකවත් බලාපොරොත්තුවක් නෑ. ඒ විදිට අපි මේ විශ්ෂයක කටයුතු කරන්නන මතා යතා නියම් පුත්තන්න භාගවතු වන්ස දේශන කලා අම්ම කෙනෙක් තමන්ගේ කම දරුවට මෛත්‍රී කරන වගේ ආදරය කරනවාගේ අපි ලෝකටම මෛත්‍රී සාගත වෙන්නවා. අපි තෙතමනයක් තියෙනවා. ඒ කරුණාවයි මෛත්‍රයයි තියෙනකොට තියන විශිෂ්ටම දෙයක් තමයි මම දකිෙන. අපි ගොඩක් නරක අපරාධකාරී හැසිරම්වලින් අයි වෙන. අපිට කොච්චර අවස්ථා තිබනත් කොච්චර බලය තිබනත් කොච්චර නරක විදිට හැසිරෙන නිදහස තිබනත් කරුණාවයි මෛත්‍රියයි කියන ධර්ම දෙක ඇතුළෙ වැඩිලා හිත මොලොක්කුණාම කරන්ඩ යනකොට දෙයක් එතෙනවා මං මේ කරනෙ එකෙන් රය විදඳවයි නදකි. මෙයා පාසුතාවට පත්වේ නේද. මම එහෙම කරන එක හරි නරකයි නේද කැතයි නේද කෙල හිතෙනවා. ඒ කරුණාව මෛත්‍රිය ඔබේ පෞරුෂයේ ප්‍රධානංගයක් කර ගඩ ඕනනේ. ප්‍රධානංගයක් කර ගන්න. බෞද්ධකමෙන් පෞරුෂයක් ගොඩනැගුණ නම් බුදු දහමෙන් ඒ පෞරුෂය ප්‍රධාන දෙයක් තමයි මෛත්‍රිය. කරුණාවන්තකම.ඉළඟට අනුම්ව ඉවසන්න මුදිතා ගුණේ නේ අනුන්ගේ සාර්ථකත්වය ඉවස ගන්නත් හිත මොකන්නෙේ හිත රලුවායට හිත නපුරයට හිත දැඩියයට අනුන්ගේ පොඩි සාර්ථකත්ව ඇත්වසන් බැනන පොඩිකාටරි පොඩ්ඩි ප්‍රමෝෂණ එකක් ලැබුණා කියලා අරංචි වනාම මේ එකට කෑමකාපේ උහක බලයන්න පටන් ගන්න නිච්චරම ටොල්ර් කරන්න බෑ මේ ජීවිතයම දන්න අය දන්නාව උසස්වීමක් ලැබෙන්නේ අවුරුදු ගණන් කටු කෑවට පස්ස කියලා ොඩක් පඩිය ුියල් පන්ම්දාහකින් වැඩි වනා කියලා අරංචි වෙච්චකමක් ඒකට ඇතුළ නරක්වෙන නං ඒ මනුස්සයක් ඔොච්චර ලොකු මිනිියෙක් ලස පෙනීතියක් ඇඩතිීද මොකට දේ මිනියාගෙන්. එනිසා හොන්ඳ පෞරුෂයක් තියන සැබෑ මනුෂ්‍යයෙක් වෙන්න නං අනිත් එක් වෙනගේ සතුට දැකලා නිරාමිසව සතුටෙන්න්නවා නැන හල්ලන්න නැති ඉරිසිය කරන්න නැතික් කෙනෙක්නම් රද්දගනාග ක කියනෙවට. නඟට ජීවිතය අපිට ලාබයනවා ලාබයනවා නින්දායනවා ප්‍රසංසායනවා කීර්තියනවා අප කීතියෙනවා සැප ලැබෙනවා දුක් ලබෙන මේකන මමුලු දවසක වෙන්නෙත් හෙමයි සසරග වෙන්නෙත්ඒෙනි. මේ ධර්මාතයක්ක නති මේවායක් අපි මධ්‍යස්ථව වැඩ කරනවා. හොන්දයි කියනකට බෝම ස්තුතියි කියන්නත් නරකයි කියනකට බෝම ස්තුතියි කියන්නත් පුළුවන්ගවා නෑ? එතැනින් එහට ඒ එකේ වහලෙක් වෙන්න න්න ඕන නෑ ඒක වහලෙක් වනොත් මරුදු නැවෙනවාන. උපේක්ෂ සහගතු වෙන්නා. මොක දද මට තියන දේ හෙත්ත මට නැතිවෙන. අද මා සතුදේ හැත තව කෙනෙක් සතුවන එක මේ ලෝක ධර්මේ තැයි අපි රලු වෙන්නේ ඇයි අපි දරදන්නු වෙන්නේ න මරුද්දු වෙන්න මරුද්දුකම කියන්නේ කව දාවක්කත් නරකක් වෙන්න දෙයක් නෙමෙයි අපි මේ ලෝකේ අන්නයට ආදරේ වෙන්නෙම ඒ අයගේ ගාව මුරුදුකමක් අපිට දැනුනොත් වෙතරයින. කායිකව මනුස්සේ ක්‍රලුවනට මානසිකව මුරුදුනම් එයාගේ ගාව ඉන්නත් අපි කැමතිද නැත. කැමතියි. ඒ මනසිටයන මුරුදුකම අපි දන්න ඔයාගේ තෙතමනය දන්නවා අනේ එයාගේ පපු අපි වෙනුවෙන් ක කියනවා කියලා දන්නනේ. එවැනි උත්තුම් මුරුදු ගුණ. ඔබ ඇතිකර ගන්න අම් එෙක් කොනාම. දිගටම දරුවන්ට සමාව දෙන්න තාත්ත එක් වුණාව දිගටම දරුවන්ට සමාව දෙෙන නම් රුදදුෙන්ඩවන්. එ මරුදුකමේ ගතියක් තමයි තාම මෙයාලට තේරෙන්නෑ කියලා හිතනකනේ. අනිත් අ යයි දැන් හතලිස් පහපැනලත් තේරෙන් ඇද්ද එච්චර බෙද්ද කියලා වැඩැන්න. මරුදදු කෙනට එව වැඩන්න. කරුණාවෙන් තෙමුණට පස්සෙ හිත මෛත්‍රියෙන් තෙතවනාට පස්සෙ හිත එයානුකම් පකරන. අනුකම් පකරන. එනිසා ඒ පෞරුෂයේ විශිෂ්ඨ ගුණයක් මරුද්ධ වීම එක හීන පෞරුෂ්‍යයක් නෙමෙයි. කවුරුවාහරිිකිවොත් නෝජල්ත කියලා ගමන්නෑ ඔයා හෙම ඉතා ගන්නක. මම දන්නවානනි අයි මෙහම ඇත්සිරෙන්නේ කියලා. එ එක ම දැනගත්තන් ඇති කිය නිෙචරයි. එ ඇයට තෝරල දෙට අමාරුයි. නැත ඇයි බුදුරජාණහන්සේ දේවදත්තාහමුදුරන්ට දිගම සමාද පෞුරුසේ ප්‍ර්ණ අත නේත. තිස්මහා පුුෂ ලක්ෂය ුක්ත ඒ තුම් බුදුරාණන් දේව හාමුතුරුන්ගේ දුෂ්ක විස වි සහිතය ේද පන්සලි ඇද පන්නලදාන්නන පර්සනල්ටගේ ප්‍රශ්නය නෙවෙයි ඒතමයි පර්සනල් ටකේ තිබත් විශිෂ්ටත්වය. අකන්ඩව සමාදනව ඇයි දන්න මේ මනුසයක් කෙලෙස්සල්ට වසංඟ වෙලා. නටනවා වෛරෙන් අනුකම් පකරන අනුකම් පකරන කරුණාවන්තය මරුද්දුකම් එක විශිෂ්ටගනෑ ඒ හම්ම හිතකම පහල වේවා කියල තමයි මං ඇතටම ප්‍රාන කර ප්‍රශන අපේ හදුර ප්‍රශ්න තින අපට ප්‍රශන වැක් න කාලකට පස්සන උන්හසේ වැඩමරන ැයි මනිත්තු හතරයි තිය ම පශනයහන් ලා නොදන්න යි කාලි උපරම් ප්‍රෝජණගම. අප හදර හන් ික් පපක් නෙම කිවන සික්ස් පපෙක් යන රප මදයෙන් ඒවර්සය ධනය තියනය බොහොම මානෙන් අධික වෙනුවනි. හැබෑ පිහාන්දුර අනතිමානිකත නහතමානි අතිය කොච්චරේ ජීතර වැදගත්ත සහ. ඒ ගුණයන් අපි නිබන්දකින් අවශ්‍යමද කියරත් අපට කෙට පැහැදි කර අනිවාරෙන්ම. ඇතටම නිහතමානිකයන්නේ රහතන් වහන්සේලා ගවතියන උතුම් ගුණය නිහතකයන්නේ දුරුකලකින් මාන්‍යය සහමුලින්ම දුරකුරාම තමයි අපිට ටිකක් ඔය නිහත කියනවචනයට වඩා යෝගග්‍ය. අන්නතිමානී තමයි හොඳ ලස්සන වචනය අනතිමානිකන මාණය අඩු මානය පාලනය කරපු අතිමාණයක් නැති දැඩ්ඩි මානයක් නැති ඒත් මාන්‍යයේ සාමුලිම දුරු කරලා ෑ රහත් භාවට පත්වෙනකන් තන්නාආදිට්ටි මාන එකට ගමන් කරනා කියලනේ ආභිධම්මික විග්‍රහයන්ී තියන්නේෙනෙ. අභිධර්මාණු කොල විග්‍රයන් ඉතින් නිවම්දක් ඉන්න මාන්නය දුරු කිරීම අත්්‍යවශ්‍යමයි. හොඳට ජීවත්වෙන්නත් මානය නැතිකම අතිශයින් වැදගත් නේත. දැන් ඔ ඇත්තව කැමති නැද්ද ඔයපු කෑම එකක් රහයි කියනවට නේත. කැමති මඟ ධනිවල දලා බෙතුපු මහත්තුරු දෙන්නට මකවා හරිම රහයි කියලා. ඒ රවට්ටන්න නෙවෙයි. රහයි. රහහින්ද රහයි කියනවා. මම රහා දැනිලත් රහයි කියලා කියන්නේ නැතුව බුම්මගෙන කාලෙනවන නේද. එක අවලස්සනයි නේද. ඒක රහදපු එක් කෙන වාගය නො කිරීමනේ? ංවෙනුවෙන් කැපවීමක් කර පු එක්කෙනනාව මම නොසලක හැරීමක් නෑ. රහදේට රයි. හොඳ දේට හොඳයි ලස්සන දේට ලස්සනයි කියන්න ඕන කරන්නමකද අනතිමානිකමනේ. හොඳටම ලස්සනයි කියලා පේනවා ඒත් කියන ලස්සනය කියන්න හොඳේ ඕනොට රක් කියන්නග තංගයි ඉදිමෙයි හදාගන්්ඩ බෙරි වෙයි. ඒන්මහරයෙන්න්න මුළ ජීවිතය කවදක් ප්‍රසසාාවල ලබිල මොකද කොළු අමතාත් ඉතල තියෙන්නේෙ දැම ප්‍රසංසාකරොත් නරක්වෙයි. කියලා මානයට කිසිම ප්‍රසංසාාවක් නොකර ඉන්න. ඊට පසේ ආයතනවලට කියල්ල වැඩකරනවා වැඩ කරනවා ඒත් ප්‍රසන්සාහම්බෙන්න්න මොකද බොස්ල බයයි. මෙට හොඳයි හොඳයි කියඩ කියොත් මටිකත් නැතිවෙයි. සමාහරමිනිස්තු විශ්්‍රාමත් ගිල්ල ගෙදර සන්දයසමේත් හොඳ හල හොඳ හල ැවම මැරලකින්තිර. ඒීවිතේ හොඳයි කියහලා නැතියි. ඒ ඇයි මානනාදිකයෝපිරිච්ච රටක්නේ ඇතවසෙම කිවොත් අපිට සිංහල මිනිස්සුන්ට වරදිින්ද ප්‍රධානම හේදුවක් තමයි මාන්‍ය ප්‍රධානම හේතු මාන්න එකක් එහෙම නෙමනේ විවිධමාන්න කුලමාන්නනෙ අපි අරකුලේ අරුන් අනික් කොළේ. අපි උඩ රට අනිත් අය පහත රට එහෙම මාන්න කුලමාන්න පළාත්මාන්නනේ ඊළඟට අපි මාතර හරිය ගනවානේ ඒ වෙන මාන්න නැත. එක ඒක මාන්න තියෙනවා එක එක මාන්න ඊළඟට මම ලස්සනයි මාන්‍යය මම තමයි උසම මාන්‍යයන විවිධ මාන්න තියෙනවා. සල්ලි මාන්න රූපමාන්නනේ මේ මාන්න වැඩිකම නිසා අපිට දියුණුවක් ලැබෙන මක අපි නම්ම ශිලි න්නේන්නේ. නම ශිලි වෙන්නේ හකම් දෙන්න සූදානන්නෑ. කතා කරන්න කැමති නෑ. අහන් ඉන්න කැමතිවෙන්නේ නෑ මාන්‍ය අපිට කොච්චට බාද කන්නවාද. ප්‍රසංසා කරන්න කැමති නෑ. වැරද්ද පිගන්න කැම නෑ මාන්‍ය ඔක්කොම අපිට බලපැන්නේ කලති. තින් නිවාන් දක් ඉන්නත් අනතිමානිවෙන්ඩෝ. හොඳ ලත්සන ජීවිතයක් ගෙවන්නත් අනතිමාන වන්න යකඩ ඉන්න ගිල්ල වගේ ඉන්න මිනිසුට කවද කැති කියක . යකඩන්න ගිල්වගේ තර මිනිස්ස ඉන්න. මොකක් කරියව්වන් හක බලන් උත්තර දෙන්නේ මූන බලන්න හිනාවන්න හිනනාවඋත්ක දට්ි ැහලිල බිට වැට කියවගේ හිතනවා බුම්මගෙන ඉන්නවා ඇයි කෙලවන් නෑ ඕන්න ඇයි සතු දෙන්ෙන්ද මේ අපේ අන්තිම දවසත කියල කවද්දන්න කෞතු සාතික දෙෙන් මාරයකෝ හර ටිකට ගදීල යද මේ ඔයාට තව තින අ ුදු ිපා ක ෑ බුදු හාතුරෝදයහ බල උහන්සේ පුබ්ාසී කවුරු පැමණුනත් උහන්සේ එයා එක්ක මුලින්ම සිනාසෙන. පුබ්ාසේ බුදුහාමුදුරෝ අනිත්්‍යක් කෙන කතා කරන්නට පෙරතුවම එයාගෙන් සුවදුක්විමසනා ච්චිතේ කස්වප කමනීයන් කොහොම ද කස්සප සැපසනීප කච්චිතේ ම ගල්ලාන කමනීයන් කච්චි ආපනීයන් නේද පු්භාසී භාග්‍යවතු වහන්සේ මානෙ නෑ උහන්සේ නිහතමාන උත්තමයෙක් ්‍ය දුුළ උත්තමයෙක් උන්හන්සේ ඉතාම ඒ උතුම් ගුණේ නිසාම හැමෝටම කලින් කතා කරනවා අනිත් එක්කෙන එක්ක. අපි සම්පූර්ණයක අනි පැත්තරයඇින් තියවා. අපිත් එක්ක කතා කලොත් කතා කරනවා හිනා වඋනොත් හිනාාවෙනවා හැබැයි බුද්ධන්සරණන් ගච්ාමි කියල කියනවා. කොච්චර පැටලිලා දනේද. එනිසා අනතිමානකම නිවන පිණිසත් මෙලොවස්සුව පිණිසත් හේතුවේවා සිරස දම්සරද. වැඩසටහනින් රැස්සුනු පැය දෙකක් පුරා බනහලා රැස්සුනු සියලුකුසල් නිවනටත් මෙලොව සුව පත් බව සැනසීමටත් උපනිශ්‍රය ධර්ම වේවා. සාධූ සාධෝ සාදූ. ලහන් සඳහා ධහම් පන්ඩු පෝජා කිරීම සඳහා මේ අවස්ථාව ආරාධන කරන පැළවත්ත පැල්වත්ත සීනි සමාගෙන් ප්‍රධාන මෙහමිල්ධාරි සමන් අමරකෝන් මහත්මට මේ අවස්ථාවේ දි සාධනාදයක් පවත්වන්න උර වහන්සේට නිදුක්්භාවය නීරෝගි භාවය චිරජීවනය අපි ප්‍රාථනා කරනවා. ඔ ඉතාම ගැඹුරු ධර්ම කරුණනේ දශා කතින් මේවා අප ම සර ලෙස ලෞෝකික ජීවිතයට ගැලපෙන පරිදි තාහම සරල ලෙසෙන් පැහදිලි කිරීමට සමත්‍රත වීම කියල කියන්නේම ඉතින් අපේ පිනම තමයි ජපනනිචිබ ප්‍රාන්තයේ ආරණිකේතනෙ සහ හෝමගම හපරකඩ ආරෙනිිකේත නැතුරු සේනාසනයන්හි නිර්මාත්‍රරූ ආචාරය පූච මාවරලයේ බද්ධය ස්වාමපාදයනන් වහන්සේට නමස්කාර පෝර්වක ස්තුතිය පිරිවා එසනඒ පු්්‍යවන් අවස්ථාවෙන් අප මේවස්ථාවදක් සුළම් මහොතකට සබගන්න නැත පෙරවරු දාහට මේ සා ල ගන්න බලපොරතුන විහාරසනෙන් ෙවන්සන්න.